laki badan ekwa itu mulu ekatu jesi dulu pernah tidak ya saat di dapat kau rena rada nak tersinggah butuh nasiu win-win malpan suatu dulu puja kiri mewas awas di kono laban ni tawat malam di hipertiena feminine feminine obat tidur baru ama mandi budur yang nama hasilnya මරණ මරණයට පත් වෙනවා මෙන්න මේ ඉපදෙනවා දුක් වෙනවා
පසුතැවීමට ලක් වෙනවා මැරෙනවා කියන මේ සංසාර චක්‍රයේ ඇතුළත අපි සියලු දෙනාම ගමන් කරමින් ඉන්නවා. මේ නූතන සමාජයේ රහතන් වහන්සේලා දකින්නට නැහැ. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියන මේ මාර්ගඵල ලැබපු උතුම් පුද්ගලයන් මේ සමාජයේ දකින්න නැහැ. ඉන්නවා නැහැ කියලා කියන්නේ මේ නූතන සමාජයේ ඉන්න අනාගාමි පුද්ගලයෝ, සෝවාන් පුද්ගලයෝ, සකදාගාමි පුද්ගලයෝ, මාර්ගඵල ලැබු එති ලැබපු අය සමාන විට මේ අපි අතරත් ඉන්න පුළුවන්. අනිත් අයට තමන්ගේ ඒ සිත කියන්න බෑ. තවත් කෙනෙක්ට තවත් කෙනෙක්ගේ සිතක් කියන්න බෑ. සමහර විට මෙතන ඉඳන් ඉන්න පින්වතුන් අතර මාර්ගඵලයට පත්විච්ච අය ධ්‍යාන උපදවාගත්ත පින්වතුන් සමහර විට මේ අවස්ථාවේ ඉන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මේ සංසාරයෙන් අත මිදෙන හැටි. සංසාරය කියන්නේ මේ රහත් වෙන තුරු සෝවාන් වෙලා, සකදාගාමි වෙලා, අනාගාමි වෙලා, අරහත් වෙලා ඒක මාර්ගඵලයකට ලබලා නිවන් දකින තුරු තමයි යන්නේ සංසාරයේ. අනාගාමි වුණත් සෝවාන් වුණත් ආත්ම හතකින් නිවන් දකිනවා කියනවා. නමුත් රහත් මේ බුදු පසේ බුදු කියන එක තමයි නිවන් දකින කියන්නේ. මේ සංසාරය දුරු කරන හැටි බුදුරජාණන් වහන්සේ කියන චතුරාර්ය සත්‍ය අවබෝධ කර අෂ්ටාංග ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ කර ගැනීම, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අවබෝධ කර ගැනීම මේ සංසාරයේ කියන එක අපිට නැති කර ගන්න පුළුවන්. මොකද මිනිසා ඇදලා ඉන්නේ මේ රාගාදී මෝහාදී මේ කෙලෙස් ධර්මත් එක්ක. මේ කෙලෙස් කියන ධර්ම මේ කෙලෙස් අපේ සිතේ අපි කෙරෙහි මේ සමාජයේ උත්පාදනය වෙලා තියෙන නිසා මේ ධර්මයේ කියන එක යටපත් වෙනවා. මේ ධර්මය අපි පේන්නේ මොකද බුදුරජාණන් වහන්සේ බුදු වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ සිතනවා මේ විදිහට මේ සමාජයේ ඒ කාලේ මේ කාලෙත් හරි කියනවා මේ සමාජයේ ඉන්න මිනිස්සයා මේ කාම රාගාදී කෙලෙස් වලින් සම්පූර්ණ වෙලා ඉන්නේ. රාගාදී කෙලෙස් මේ සිතේ උත්පාදනය වෙලා ඒ වගේම තමන් ජීවත් වෙනවා. ඒක නිසා මම විසින් මේ අවබෝධ කරගත්තා වූ ධර්මය අනිත් අයට පැහැදිලි කරලා දෙන්න බෑ. එයාලට තේරෙන්නේ නෑ. ඒක නිසා ඕන්නේ නෑ කියලා බුදුහාමුදුරුවෝ හිතනවා. ඊට පස්සේ ධර්ම දේශනා කරන්න නෑ කියලා තීරණයකට එනවා. බුදුරජාණන් වහන්සේ තමාම සිතල. ඕක දකිනවා මහා බ්‍රහ්මයා. මහා බ්‍රහ්මයා උත දැකලා මහා බ්‍රහ්මයා හිතනවා මෙච්චර කාලයක් බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ කල්පයකට පහළ වෙනවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරලා මේ ධර්මයේ වටහාගෙන තමාම අවබෝධ කරගෙන ඒකෙන් තවත් අයට කියන්නේ නැත්තම් මොකද ධර්මයේ අහලා නිවන් දකින්න පුළුවන් පිරිස ඒ කාලේ අපමණයි අප්‍රමාණයි. ඇතිතරම් පිරිසක් ඉන්නවා ඒ කාලේ නිවන් දැකීමට මේ කාලේ නැති වුණාට. මේ කාලේ ධර්මයේ තියෙනවා තේරුම් ගන්න බැරි එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද පැවිදි වුණත් ඒ ධර්මයේ තේරුම් ගැනීමට ලේසි නම් අපිත් නිවන් දැකලා පැවිදි වෙච්ච අපිත් නිවන් දැකලා පැවිදිච්ච අපිටත් නිවන් දකින්න අමාරු නම් මේ ධර්ම තුල අපිට තියෙන තේරුම් ගන්න බැරි ප්‍රශ්න තේරෙනවා යම් තරමකට. එතකොට නිමිච්ච මේ සෑම දෙනාම කොහොමද මේ ධර්මයේ තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේට මහා බ්‍රහ්මයා ඊට පස්සේ හිතනවා මේ ධර්මයේ අහලා නිවන් දකින්න ඉන්න අය අප්‍රමාණයි. ඉතින් මේ අයට නිවන් දකින්න පුළුවන් කියලා හිතලා මහා බ්‍රහ්මයා බුදුරජාණන් වහන්සේ සමීපේ ගිහිල්ලා එකපාරක් නැවෙනවා. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ඉඳගෙන මහා බ්‍රහ්මයා බුදුරජාණන් වහන්සේට කියනවා "ඉන්නත් ගෞතමයන් වහන්ස ඔබ විසින් තනියෙන්ම මනාකොට ඔය අවබෝධ කරගත්තා වූ ධර්මය විස්පාදනය කරා වූ ධර්මය ඔබ වහන්සේ පමණක් දැනගෙන සිටීම මේ හොඳ නැති ක්‍රියාවක්. ඒක මේ නිවන් දැකීමට බොහෝ පිරිසක් ඉන්නවා. අනාගතයේ කියලා කිව්වා අපිට. අනාගතයේ එහෙම පිරිසක් නැති වුණාට මේ දැන් හරි පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ ඒ කාලේ පිරිසක් ඉන්නවා. ඔව්. කොච්චර රහත් වුණාද? කොච්චර අනාගාමී වුණාද? කොච්චර සෝවාමී වුණාද? මාර්ගඵලවලට ලැබ නිවන් දැක්කද? බුදු ආනන්දරන්ට කිව්වා පින්වත් ගෞතමයන් වහන්සේ ආයි බුදු ඇසින් බලන්න ලෝකය. හොඳින් මනාකොට බලන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ මොකද කිව්වේ? ඊට පස්සේ ඒක පිළි අරගෙන බුදුරජාණන් වහන්සේ මහා බ්‍රහ්මයා නැති වෙලා ගියා. අතුරුදහන් වෙලා ගියා. බුදුරජාණන් වහන්සේ ආයෙත් බැලුවා බුදු ඇසින් ලෝකේ බලා වදාළා. ඊට පස්සේ දැක්කා ඔව් නිවන් දකින්න ඇති තරම් ඉන්නවා. ආත්ම ගණන් පින් පුරාගෙන පින් කරලා කුසල් කරගෙන අගසව තනතුරු පදාගෙන ඒ තනතුරු ඒ බුද්ධ ඒ බුදුදහම් බුදුරජාණන් වහන්සේ ඒ තනතුරු පදාගෙන ආපු පුද්ගලයා නිවන් දකින්න ඉඳගෙන අපි පින් කරපු පුද්ගලයන් ඉන්නවා නේද? අනාගතේ නැති වුණත් ඉන්න අය හරි ගොඩ ගන්න කියලා බුදුහාමුදුරුවෝ හිතුවා. ඊට පස්සේ ඉතලා තීරණය කරා හරි මම ධර්මයේ දේශනා කරන්න.
namu ne satya kama ne kama kelis kiyana me raga kiyana kelis wali tama paripurna wala nutana samadhi siru dinama ne api okkoma me pawa pinin me dukha sapin waha ganna balanne puluwan taram dukha sapin waha ganna balanne නිවන් දකින්න දන්නවා මේ ධර්මයේ තමයි මේක තේරුම් අරගන්න දෙන්නේ මේ විදිහට තමයි යන්නේ මේ විදිහට තේරුම් අරගෙන තමයි නිවන් දකින්න කියලා දන්නවා නමුත් ඒ මාර්ගේ යන්නේ නැහැ මොකද සත්‍යයන් සැප මොකද මේ සත්‍යයක තියෙනවා මේ ඇසට පෙනෙන රූපේ නායක දැනෙන ගන්ධය සුවඳ ඊට පස්සේ කනට දැනෙන ශබ්දය දිවට දැනෙන මේ රසය කියන මේ දේවල් ඇහැට රූපයක් දැක්කොත් මේක ලස්සන නේද කියලා කියනවා අන්න ඒක ලස්සනයි කියලා ඉතල ඒකට ඇහෙනවා මේ රූපේ ලස්සනයි කියලා ඊට පස්සේ කනට ඇහෙන ශබ්දය කවුරුහරි කතා කරන සමාරිතේ ශබ්දෙ මිහිරි ඒ ශබ්දෙ ලස්සනයි එයා කඩහඬ ලස්සනයි කියලා ඒකට ඇහෙනවා සමහරවිට නායක දැන සුවඳ දැන් අපි ගත්තොත් මුලක් හරි සුවඳ වද්‍යයක් සෙට් එකක් උදාහරණයකට ගත්තොත් ඒක තමන් ගැවුවා තා මේක සුවඳයි ඒකටම ඇහෙනවා ආ තව එකක් ගන්නවා ඊට පස්සේ දිවට දැනෙන රසය දිවට දැනනවා දැන් අපි මොනවා හරි රස දෙයක් තමන්ගේ ගෙදර ඉදිනදා හැදුවා ඒ දේ දැන් තමන්ගේ ඒ ස්වාමී නෝනායි මහත්තයාරි තමන්ට පවුලට හදලා දෙනවා රස දෙයක් අනුභව කරා ඒක අනුභව කරා දිවට දැනන රසය ඊට පස්සේ කියනවා අනේ නෝනා අනිත් දවසේ මේක හදලා දෙන්න කියලා එතන තියෙන්නේ ආශාව මෙන්න මේ ආශාව නිසා තමයි මේ ආශාව ඒ තව අනිත් කෙලෙස් ධර්ම නිසා මේ නූතන සමාධියේ නිසාට මේ නිවන කියන එක අවබෝධ කරගන්න තේරෙන්නේ. මොකද පැවිදි පුද්ගලයන් විහි මේ පුද්ගලයන්ට ධර්මයේ දේශනා කරන්න සූදානම් වෙලා ඉන්න තමන් දැනගන්න ඕන ඒ ධර්මය හොඳට අහලා හොඳට අවබෝධ කරගෙන හොඳට හැසිරලා ඒ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න. මොකද බුදුරජාණන් වහන්සේට බැරිුණා තවත් කෙනෙක් නිවන් දක්වන්න. ඒක තමා විසින්ම කරගත යුතු දෙයක්. නැත්තම් මම මෙතනට ඇවිල්ලා ඔබ සියලු දෙනාටම ධර්මයේ දේශනා කරා කියලා ඒ ධර්මය අහලා නිවන් දකින්න බෑ. ඒක තමන්ම අවබෝධ කරගන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සත්‍යයයි. මොකද බෞද්ධයෙක් වුණාම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සත්‍යය උන්වහන්සේ විසින් දේශනා කරලද මේ ධර්මය නිසා අපිට මේ සංසාරයේ කෙලවර කරන්න පුළුවන්. මොකද බුදුදහමේ විතරයි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු ධර්මයේම විතරයි මේ නිවන් දකින්න තියෙන මාර්ගය තියෙන්නේ වෙනත් කිසිම ආගමක වෙනත් කිසිම දර්ශනයක මේ නිවන් දැකීමේ මඟ දේශනා කරලා නැහැ සමාජයේ යහපත් ඇසින් ආකාරයේ විතරයි මේ දේශනා කරලා තියෙන්නේ දැන් නූතන සමාජයේ මිනිසා ගත්තොත් තමන්ගේ විනය මේ සියල්ල තමන්ම ප්‍රතික්ෂේප කරනවා සදාචාරාත්මක බව තමන්ම ප්‍රතික්ෂේප කරගන්නවා නූතන සමාජයේ මොකද මේ ඒක අනිත් අයට හදන්න බෑ අර මම කිව්වාගේ පංච නීවරණයන්ගේ යුක්ත ඒ කියන්නේ ඇස්ත කන නාසය දිව ශරීරය ඒවට දැන් ඒ ආදී නිමිති ඒවත් එක්ක මෙයාලා ජීවිතේ ගෙවද්දී මෙයාලට අර තමන්ම තමන්ගේ සදාචාරය ප්‍රතික්ෂේප කරගන්නවා නැත්නම් මේ කාලේ බොරුව ගත්තොත් නීතියෙන් ඒක වළක්වන්න බෑ මොකද බොරුව බලවත් නීතිය කියන එක මේ මාතෘව අපිට වඩා සමාජ දාන්න ඇති නීතිය කියන එක මේ සමාජයේ බොරුව බලවත් නීතියට වඩා සමහර විට නීතියට හසු නොවන බොරු වැරදි කාරණු සමහර විට හරියන්න පුළුවන් කොච්චර නිවැරදි මිනිස්සු බන්ධනාගාරවල ඉන්න ඇද්ද හරියට නිශ්චය කරන්නේ නැද්ද නීතිය නීතියට අහුවෙන්නේ නැති බොරු හරි විදියට අරගෙන එහෙම බන්ධනාගාරවල කොච්චර අය ඉන්නවද මේ කාරණේ මිනිස්සු බොරුව ඇත්ත කියන එක මේ යහපත්කම අයහපත්කම කියන එක තේරුම් ගන්න බැරුව හැම මිනිසෙක් හිතන්නේ මේ යහපත්කම මේ අයහපත්කම යහපත්කමක් කියලා මොකද තමා ඒ මානුෂ්‍ය ගුණධර්මයේ යහපත්කම අනිත් අයට පුරුදු කරන්න බෑ අනිත් ඒක තමන්ම අවබෝධ කරගත යුතු ධර්මයක් මොකද දැන් අපි දැන් මල් පැලයක් වුණත් ගත්තොත් දැන් ඒකට අපි වෙනත් ද්‍රව්‍ය අරව මේවා යොදලා මේ මාතලේ ලොක් කරන ගත්තොත් ඒකේ තියෙන සියලු දේ නැති වෙනවා. ඒ කියන්නේ ඒ තියෙන ප්‍රධාන సౌందර්යය නැති වෙනවා. අනවශ්‍ය సౌందර්යය දියුණු කරන්න අනවශ්‍ය දේවල් ඒකට දැම්මොත් ඒකේ ප්‍රධාන సౌందර්යය ගේනක නැති වෙනවා. ඒකට මොකක්ද අපි ගන්න පොහොර ටික ඊට පස්සේ ගොම අරව මේවා ඒ අදාළ ද්‍රව්‍ය ඒකට දැම්මොත් ඒක ඒ ඒකටම ඇති වෙනවා යමෙක් දැන් තමන්ගේ පවුලේ පුතෙක් වුණත් ගත්තොත්
ඒ පුතා අයහපත් විදිහට හැසිරෙනවා විනයක් නැතුව අසංවරව හැසිරෙනවා නම් ඒ උත්තරයාට සංවරභාවය බලෙන් දෙන්න යනවද නැහැ මොකද සංවරභාවය බලෙන් දෙන්න ගියොත් ඒ සංවරභාවයේ ඒ තාත්තා කියන නිසා සංවරයට අනුව හැසිරෙනවා හැබැයි දැන් එයා ගාව ඒ සංවරයේ අල්පයි සංවරයේ පොඩ්ඩයි තියෙන්නේ හැසිරීම පොඩ්ඩයි මොකද සංවරය කියලා බුදුදහම සඳහන් වෙන්නේ හරි දේ හරි විදිහට බලලා ගැනීම තමයි සංවරය කියන එක බුද්ධාම සඳහන් වෙන්නේ. ඉතින් හරි දේ හරි විදිහ කියලා ළමයාට දැන් ළමයා විනය හරියට සංවරය හරියට පවත්වා ගන්න නැත්තම් ඒ පුද්ගලයාට ඒක බලෙන් දෙන්නේ කියොත් මොකද්ද වෙන්නේ? අරයා හොරෙක් කරන්න ගන්නවා. වැරද්දක් කරොත් මේක වැරද්දක් කියලා එපා එපා කියන දේ තවත් කරනවා නම් ඒ වැරද්ද අපි හදන්න යනවා නම් ඒක යා කාත්තර පෙන්නේ වැරද්ද හදාගෙන හැබැයි හොරෙන් මේ වැරද්ද කරනවා. මොකද පුරුදු වෙන්න කියලා දැන් වඳුරෙක් වුණත් ගත්තොත් දැන් ඔය වඳුරු නටනවා ඔය තැන් තැන් වල නටවනවා කට්ටිය. හැරමිට්ටක් දීලා එයාට දැන් පුරුදු කරනවා ගහලා කරලා පුරුදු කරනවා මේ විදිහට මිනිස්සු ඉස්සරහා හැරමිට්ට අරගෙන වයස මුන්දගෙන ඉක් වගේ යන්නේ කියලා. වයස කමන්න තියෙද? ඉතින් අර ඉලවට ගහලා කරලා පුරුදු කරන නිසා මෙයා හැරමිට්ටක් අරගෙන ඒ විදිහට වයසක මිනිස්සෙක් විදිහට යනවා. හැබැයි ඒ විදිහට වයසක මිනිස්සෙක් විදිහට ගියාට එයා දන්නේ නැහැ මේ මොකද්ද කරන්නේ කියලා. හැරමිට්ට කියන එක එයා දන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි. පිටින් දෙයක් වැරදි දෙයක් තමන්ගේ පුතාම කවුරු හරි දෙයක් කරනවා නම් ඒ දේ එයාට තේරෙන්නේ නැත්තම් අපි කියලා දෙනවා නම් එයා කරන්නේ මොකද ඒක ඇතුලේ හොරෙන් කරනවා කියලා දෙන එක හරියට දන්නේ නැහැ කියලා දෙන එක මොකද්ද කියන එක පිටින් දන්නේ නැහැ අභ්‍යන්තරයෙන් වැරදි කරනවා ඒකින් වෙන්නේ තියෙන දෙයක් නැති වෙන එක තියෙන දෙයක් නැති වෙන එක කියන්නේ මේ දැන් නීතිය මේ කාලේ ගත්තොත් දැන් දඬුවම් දෙන එක පුළුවන් දැන් කවුරු හරි වැරදි කරොත් මේ සමාජයේ නූතන සමාජයේ 80%ක් ඉන්නේ වැරදි මිනිස්සු. වැරදි මිනිස්සු කියේ ධර්මයේ දන්නවා. හැබැයි හරියට සමාජයේ හැසිරෙන්න දන්නේ නැහැ. මේ මම හැසිරෙන්නේ විදිහ හරි කියලා හිතනවා. හැබැයි Taman හැසිරෙන්නේ විදිහ හරි නැහැ. ඒක වැරදි කියලා Taman තේරෙන්නේ නැහැ. මොකද කවුරු හරි දඬුවම් කරොත් එයාට නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. එයාට මේ ඒ දඬුවම් දෙන්න කියලා එයා වැරදිකාරයෙක් කියලා නීතියට ගොනු කරන්න පුළුවන්. නමුත් ඒ එයා වැරදිකාරයා කියලා කියන නීතිය ක්‍රියාත්මක කළ යාට දඬුවම් දෙන පුද්ගලයා එතනට සුදුසුද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද ඒ පුද්ගලයාත් එහෙම නම් දැන් වැරදි කරපු පුද්ගලයාට මේ දඬුවම දෙන්න මෙයාට මේ එල්ලුම් ගස්සේ වන්න එහෙම කියනවා. හැබැයි කියන කෙනා සුදුසුද කියලා අපි බලන්න ඕනේ මුලින්. නීතිය ක්‍රියාත්මක කරන කෙනා සුදුසුද කියලා. දැන් උදාහරණයක් ගත්තොත් දැන් කවුරු හරි මොකක් හරි විතර වැරද්දක් කරනවා. ඔන්න පොලිසියට දැන් මේකත් පොලිසිය. මේකට දැන් ඔන්න අවුලක්. දැන් උදේට පොලිසියෙන් අරයට දඩුවම් කරනවා. දඩුවම් කරන කෙනා ඒ වගේ වැලකී සිටිනවාද කියලා මුලින්ම බලන්න ඕනේ. එයා සුදුසුසු කියන එක බලන්න ඕනේ. මොකද මේ එයා සුදුසු නැත්නම් අනිත් කෙනාට දඩුවම් දෙන එක වැරදි. ඒක වැරදි. මොකද බුදුහාමුදුරුවෝ කියනවා මේ මේ නූතන සමාජයේ ඉස්සරහට මිනිසා කොටස් දෙකකට කැඩෙනවා. මිනිසා කොටස් දෙකකට කැඩෙනවා. හොඳ ගති ගුණ තියෙන මිනිහා වැරදි ගති ගුණ තියෙන මිනිහා කියලා. හොඳ ගති ගුණ තියෙන මිනිහා මොකද්ද කියක් කරන්නේ? අසාරේ සාර මදිනෝ සාරේ චා සාර දස්සිනෝ තේ සාරණ්ණාදි ගච්ඡේ මිච්ඡා සංකප්ප ගෝචරක්. සෞදේ නිසරු විදියට දකිනවා. විසරු දේ සරු විදියට දකිනවා. ඒ කියන්නේ දැන් පානාතිපාතා අදින්නාදානා කාමීසු මිච්ඡාචාර මුසාවාදා සුරාමේදී කියන මේ පන්සිල් තියෙනවානේ. සත්තු මැරීමෙන් වැළකීම, අනුන්ගේ දේ අහන්න නැතුව ගැනීමෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, කාමාදී සේවනයෙන් වැළකීම, ඊට සුරාවෙන් වැළකීම මේ කියන පංචශීලය වැරදි කියලා හිතනවා. මේ කරන දැන් වැරදි දේ හරි කියලා හිතනවා. අයහපත් පුද්ගලයා නිසල් සංදේ නිසල් ලෙස දකිනවා. වැරද්දේ හරි විදියට දකින පුද්ගලයෙකුත් ඉන්නවා. ඒ මම කියුවා වැරදි මිනිස්සයා. දුදන ගති තියෙන කෙනා. හරි ගති තුන තියෙන කෙනා සංදේ සරු විදියටම දකිනවා. හොඳ දේ හොඳ විදියටම. ආ මේක හොඳයි. මේක හොඳයි. අරක හොඳයි කියලා එයා දකිනවා. දැන් මේ නූතන නීතිය කියන්නේ විනය කියන එකනේ. විනය තියෙන තැන බුදුරජාණන් වහන්සේ කියලා විනය තියෙන තැන නීතියක් ඕනේ නැහැ. එතකොට දැන් එතනම අපිට තේරෙනවානේ මේ සමාජයේ විනය තියෙන තැන නීතියක් ඕනේ නැත්නම් දැන් නීතියක් තියෙනවා නම් එතන විනයක් නැහැ කියලා තේරෙනවානේ. නීතිය දැන් නීතියක් තියෙනවා නම් විනයක් නැහැ කියලා තේරෙනවා. හරියට මිනිස්සයා හරියට නීතිය දැනගෙන විනය කියන එක ඉගෙනගෙන මේ විනය මොකක්ද කියලා දැනගෙන හිටියා නම් මේ වගේ පාරේ ට්‍රැෆික් ගිය පොලිස් කට්ටිය පොලිස් මහත්තුරු දැන් දැන් වල දාන්න ඕනේ නැහැ.
manusia hari ini kan orang, ini materi nih orang, butuh jalan orang sih kian orang, bini dia ntar niti niti aku neng, ya kalau ini niti aku dia orang, ini mandem bini aku neng, mau kau deh, ani kami awi deh kian kami niti kian kau bawa kita terus netu mat mudah, mau kau deh botol nanti tuh mah, butuh jalan orang sih kian kami lepasnya kau, butuh jalan orang bini orang gaul tuh yang nuansa, butuh jalan orang nuansa, maki raja berarti karena minisu apa mana? Bohong ya kini berarti karena minisu. Nih berarti karena minisu, sama hari itu marahnya kamu niyoga karena, sama hari itu daruan dengan niyoga karena. Waktu pada bina budro jangan mahansa, oba mahansa yang kami sahaja nih, ber ayatnya kini deh bahwita karena netu, niki kini deh bahwita karena netu, marne kini deh bahwita karena netu, oba mahansa bohong aja sahaja nih, macam ni kami mimpawat bagi ni. Macam bini ini, macam biksu samar ini boleh macam. Awi dia kini dah, ni dia kini dah gatot, dah kau luar ni makar dah luar pun marah ni. Atau kalau dah, ini mereka kudur jalan macam, hadun nadi lah, netu. Ni dia kini kat pahit cikar ni netu, budu dah macam, air samar ke lah macam, betul tak tu macam. Budur jalan macam, kini nama, ek samar ini noni atau lagi. Atulah tin sang orang ini kain tu tin, muka tu budur jangan macam tu, me para harus utar edesh nak kerana me maker sahre ek asure kabilan budur jangan macam segi sah me budur jangan macam siapa asure ya, oba ay mahamudi ini tiada ni kiri, muka tu asure monta si mahamudi, anam ay tu mahamudi ini tiada ni kalau tu, eh asure ya kiri nama ikaranya. Pinwat budra jangan mahansa, me sahre me sayur, ekha gemurai. Ikan itu sahre mehem, sahre telur di mana gemurunai, telur di mana nadi di pelamang jatuhnya ane, tikar bahar ke bahar ke me meter ane. Ane ekan sah pilih belak di ane sah me kena di kena kena. Itu pasti ayat kahana tahu mana ada kira. Jadi ayat yang asalnya kira, bila budra jangan mahansa, me sahre yang ni, me koi milik telaga, ayamnya telaga. Namun me sayur itu yang macam maha batu nu bola, telaga deh ha yang ni kira kira. Kawat-kawat telaga deh ha yang ni. Tsunami, eva me bayar, namun api hari itu kan kawat-kawat maha mutha telaga deh ha yang ni. Yang taranu gede ayat ni, itu lah ayat itu pasalnya. Itu pas tahu kah makanan. Ame asalnya tahu kan nanti yang begini. Aite asalnya budur jangan mahansa begini. Pintu budur jangan mahansa. Mee sahure punu tiaga nih. Dan malam ini aku nak meri lah. Mahamudur dan mod. Malam ini ya aite budur jangan. Budur jangan mahansa punu malasiru luati mee malah jara ala. Mee sahure tiaga nih. Ewa sahure pintu jangan. Sayurin ini dia yang nak kira kira. Tapi tahu kalau mana dikira, ayat kira, pinna budur jangan nanti me maha mude mona pradesi yang kat tak, kohendagi hilang kat tak, yang India beri hilang, India ya sangat mude, eh mude kat tak, mona pradesi yang kat tak, maha mude wajar lunu rahmat damai, mona pradesi yang kat tak, wajar lunu rahai kira kira. Itu masih tahu mana dikira kira. Ayat kena pinjat budre jangan mahansa. Yamuna acirewati. Ite pasi dah Lanka agak tu Mahameli. Ite pasi kalu walame sihiru mengangga. Mahamudes gila beten. Mahamudes gila beten. Nada khawatirat Mahamudes nama Mahamudes mana. Mahameli kanji nama Mahamudes beten kanji nama Mahamudes nama Mahameli kanji ane. Kopa mana Gangga? India ame katut Acirewati, jadi Gangga, Eadi, Nadiwal, Ehin Mahamudir katina. Mehinggilna katina Mahaveli, Kelani, Walame, Me Gangga, Ame Gangga katina. Oku mada katina katina, Khawadawat Mahamudu turan nitne, Mahamudu nama menasen nitne, Mahamudu Mahamudu mai, kira kira. Ite pasi tahu mana ada kalung kira mana. Ah, itu mana yang kalau mungkin? Itu pasti asalnya budur jangan mahansa begini. Pinwa budur jangan mahansa. Eh, nak obagi sahasni ni, obagi sahasni begini baru istilah kerana begini. Itu pasti budur jangan mahansa. Eh, kan mana perasaan berulang asalnya ada dia. Pinwa tasalnya obagi oleh karena tiga mata mana makin sahasni tiada begini. Eh, yang ni, dan
අසුරයා මුලින්ම බුදුරජාණන් වහන්සේට කිව්වා මහ මුද එක හා සමාන නැහැ. එක හර එක තැන ගැඹුරු නැහැ. යන්න 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 තමයි ගැඹුරු තියෙන්නේ. පිළිවෙලක් තියෙනවා. එකපාරම මහමුදිර ඇල්ල ගාවට ගිහිල්ලා බැක්ක තමයි යට යන්නේ නැහැ. ගැඹුරු නැහැ. ඒ වගේ කියනවා පින්වත් මේ අසුරය මේ මහමුද වගේ එක තැන ගැඹුරු නැහැ. යන්න යන්න පිළිවෙලකට තමයි ගැඹුරට යන්නේ. ඒ වගේ මේ ශාසනයක් පිළිවෙලක් තියෙනවා. විනය, චතුරාර්ය සත්‍ය, ඊට පස්සේ අෂ්ටාංගික දැන් අපි ගත්තොත් මාර්ගඵල සෝවාන් සකදාගාමි අනාගාමි අර ඒ වගේ පිළිවෙලක් තියෙනවා කිව්වා. ඊට පස්සේ ආවා තව කරුණක් කියන්න කියලා. තව මොනවද ගන්න? ඊට පස්සේ ආයෙත් අර මේ බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා අසුරයා කියපු දෙවෙනි කාරණය. ඇල්ලට යහා මහමුද යන්නේ නැහැ. ඊට පස්සේ පින්වත් බුදුරජාණන් වහන්සේ කියනවා ආයෙත් අසුරයාට අසුරය මගේ මේ ශාසනයේ විනය කවදාවත් යම් තරමකින් එහාට යන්නේ නැහැ. පිරිහෙන්නේ නැහැ මේ විනය. ඒ පිරිහෙන්නේ දන්නේ නැති කම නිසා. මොකද කවදාවත් රැල්ලට එහා මහමුද යන්නේ නැහැ වගේ මම කියලා තියෙන තැනින් එහාට මේ ශාසනය කවදාවත් පිරිහෙන්නේ නැහැ කියන බුදුරජාණන් වහන්සේ කියනවා. කියලා දීපු දේම තමයි යම් තරමකට තියෙන්නේ. අවබෝධ කරගන්න පුළුවන් ආකාරයකට මේ මහමුද කියන එක මේ ශාසනය කියන එක තියෙනවා. ඊට පස්සේ ආයත රසුරයාම පින්වත් බුදුරජාණන් වහන්සේ තව කරුණු මොනවාද කියලා. ඊට පස්සේ කියනවා රසුරයා කීපිට ආයත බුදුහාමුදුර මතක් කරගන්නවා. මේ මහමුදේ මල නදව කුණු මල ජරාව ඒ කිසිම දෙයක් තියාගන්න නැතුව පැල්ලට ගොඩ ගන්නවා. මහමුදේ අයින් කරලා දානවා. ඊට පස්සේ ආයත අසුරයාට කියනවා බුදුහාමුදුරේ කියලා අසුරය මගේ මේ ශාසනයේ මල ජරාව අයහපත්කම් ඒ වගේම අමානුෂීය ගුණධර්ම ඒ වගේ අයහපත් දේවල් ජරාව කිසිම දෙයක් මගේ ශාසනයේ තියාගන්නේ හරියට මහමුද වගේ කියනවා අසුරයක් කියපේනවා අනිත් පැත්තට බුදුහාමුදුර අසුරයාට කියනවා කවදාවත් මගේ ශාසනයේ ජරාව නැහැ මගේ ශාසනයේ තියෙන හරි දේ සත්‍ය එතනින් එහා මගේ ශාසනයේ නැහැ කියනවා දැන් අසුරයාට මොකක්ද කියක් වගේ අසුරයා ඊට පස්සේ කියනවා ආරණක් තව කරුණක් කියන්නේ කියලා තද ආයු බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ අසුරයා කීපෙක මේ මහමුදේ මොන ප්‍රදේශයෙන් ගත්තත් වතුර ලුණු රහයි. ඊට පස්සේ ඒක කල්පනා කරලා බුදුහාමුදුරුවෝ ආයි කියනවා අර අසුරයාට අසුරය මගේ මේ ධර්මය පැතිරිලා තියෙන්නේ යන්තාදුරටද මේ ධර්මය පැතිරිලා තියෙන්නේ මොන තැනින් ගත්තත් මොන පන්සලෙන් යවුවත් මොන හාමුදුරුවන්ගෙන් යවුවත් ඒ හාමුදුරුවෝ හරි ධර්මය නම් අවබෝධ කරගෙන තියෙන්නේ ඒ හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේම නම් හැතිරෙන කෙනෙක් නම් හැම තැනින්ම ලැබෙන්න ඕනි මගේම ධර්මය කියලා කියනවා කවදාවත් අනිත් ධර්මයක් නෙවෙයි හරි හැටි කෙනෙක් ඉන්නවා නම් සත්පුරුෂ කෙනෙක් ඒ කෙනා කොහේ ගියත් මගේ ධර්මයමයි තියෙන්නේ මොනකද මොන තැනින් ගත්තත් මොන තැනින් ඇහුවත් මගේ ධර්මය තමයි හැමදෙරම තියෙන්න ඕනි හැමදෙරම අහන්න දෙන්නේ කියලා කියනවා. ඊට පස්සේ කියනවා ආයත් අසුරයා තව කරුණ මොනවාද කියලා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ හිතනවා අර අචිරවතී ඊට පස්සේ මහවැලි කැලණි වලවේ මේ හැම ගංගාවම මහමුදේ වැටෙනට මහමුදේ නම මහමුදමයි. ඔතකොට බුදුරජාණන් වහන්සේ ඒක හිතලා කියනවා අර අසුරයාට අසුරය මගේ ගමකට කුමන කරදරයක් ආවත් ඒ කියන්නේ දැන් මේ නූතන සමාජයේ මුස්ලිම් ආගම සමාජෙ මෙතන අනිත් ආගම්වල පොදු විශ්තියන ආගමේ ඉන්න ඒ ඉපස්සිකෝ කියවනේ එන්න බලන්න දකින්න වදින් ඕනි ආගමකින් එන්න ඇති එන්න කියලා කියනවා සමාජෙ මෙතන වෙනත් ආගම්වල අය ඇති ඔය පවුල් පිටින් පරම්පරා මේ පරම්පරාවත් පැවතගෙන ආපත් ඇති බුදුරජාණන් වහන්සේ කිව්වා මොන ආගමක් ආවත් මොන අන්‍ය ධර්මයක් ආවත් මේ තමන්ගේ ධර්ම මම දේශනා කරපු ධර්ම ඒ ධර්මමයි. ඒ ධර්ම කවදාවත් වෙනස් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒක කොසල් මහරත්තුමාට දේශනා කරේ. ඒතොලා දැන් අපි දැනගන්න ඕනේ තමන්ගේ ධර්මය මොකද්ද කියලා. තමන් හැසිරෙන මේ බුද්ධ දර්ශනේ, බුද්ධ ආගමනේ, බුද්ධ දර්ශනේ. මම ආදීන ආගම තුනට වැරදි නැහැ. මොකද කවුරු හරි අහුවොත් ඔබ මොන ආගමේද කියලා අහුවොත් කියන්න පුළුවන් නෑ මම ආගමක් නෑ කියලා සමහරවිට කියන්න පුළුවන් මේ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දැන් ධර්මයේ කියන්නේ හැම දෙයකටමනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයකට ධර්මයේ කියනවා දැන් ක්‍රිස්තුස් වහන්සේ විසින් දේශනා කරපු දෙයකට ධර්මයේ කියනවා
Dan anita agamwala sastru guru unwanhasela deshana karana hama deekama dharmaya kiyana. Ethor api inne buddha agame. E kiyanne buddha darshane. Budhurajanan wanhase kiyana meka ubhe adahana deyak neme pilipalina deyak kiyala. E kiyanne budhurajanan wanhase visin me deshana karapu dharmaya meka agamak neme. Agamak kiyuwata weradi ne. Meka darshanaya. කවුරු හරි ඇවිල්ලා මගෙන් ඇහුවොත් ඔබ වහන්සේ මොන ආගමේද කියලා මම නම් කියන්නේ නැහැ මගේ ආගම බුද්ධ ආගම කියලා. මට ආගමක් නැහැ කියලා. මොකද මේක බුද්ධ දර්ශනයක්. ක්‍රිස්තුස් වහන්සේ විසින් දේශනා කරපු එක් ක්‍රිස්තියානි ආගමක ක්‍රිස්තුස් දර්ශනය. මොකද ඕලිම සාස්ත්‍රවරයෙක් දේශනා කරන දර්ශනයක්. ඉතින් ආගමට වඩා හරි නිවැරදි තමන් අදහන්නේ බුද්ධ දර්ශනය කියුවා නම්. හැබැයි ඔන්න අදහනක්ම කියන එකත් වැරදි. Kau itu budhrajaran mahansi, kira mereka hari itu terung ganjil ini. Budhraja berarti hari terung gatu, jadi darma ini na samari itu ada. Ya budhrajaran mahansi kira mereka desna akan darma ya. Adahan aja yang nebe. Karena kau lori aja lah, buat oya adahan ini mana darma ini. Mama darma yang adahannya kira dia. Kau itu budhuhan itu kira mereka darma ya. Udah adahan aja yang nebe, pilih pada dia. Untuk itu, apiknya kau itu kau lori, abe agam muka itu bahadahan darma ini muka dikira itu. නැහැ කියලා කියන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. වැරදි නැහැ. නමුත් මම ආගම අදහන්නේ නැහැ. අදහන ධර්මිකුත් නැහැ. මට ආගමකුත් නැහැ. අදහන ධර්මිකුත් නැහැ. එතකොට ඔබට දැන් කිසිම දෙයක් නැද්ද? බුදුහාමුදුරුව අදහන්නේ නැද්ද? නැහැ මම බුදුහාමුදුරුව අදහන්නේ නැහැ. මම බුදුහාමුදුරුව විසින් දේශනා කරපු බුද්ධ දර්ශනය. බුද්ධාගම කියන එක තමයි බුද්ධ දර්ශනය වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ අදහන්නේ නැහැ කවදාවත්. මෙතෙක් වැරදි. මම හැමෝම ඒක හිතන් ඉන්නේ ඇති. ආගම කියන එක වැරදි නෑ. නමුත් බුද්ධ දර්ශනය කියන එක වඩාත් හොඳයි. බුද්ධ දර්ශනය අදහනම නෙවෙයි මේක පිළිපදින දෙයක්. අනික ඒ දැන් මිත්‍යා දෘෂ්ටිගතයෙන් දැන් අනිත් ආගම් වල ගත්තොත් අදහනවා. අනිත් ක්‍රිස්තුස් වහන්සේගේ දර්ශනේ ඒ ආගම අදහනවා. මුස්ලිම් ආගමේ ඒ දෙවියන් විසින් දේශනා කරපු දේ අදහනවා. නමුත් බුද්ධ ආගමේ මේ බුදුදහම අදහන්නේ නෑ. බුදුදහම පිළිපදිනවා. අන්න ඒක හොඳට මතක තියාගත්තා නම් හොඳට නැහැ. බුදුදහම පිළිපදින දෙයක් මේ බුද්ධ දර්ශනය. බුද්ධාගම නෙවෙයි බුද්ධ දර්ශනය. ඊට පස්සේ බුද්ධාගම අදහනවා නෙවෙයි බුද්ධාගම පිළිපදිනවා. ඊට සාමාන්‍ය ඉසි මේ සමාජයේ කරන දේවල් ගැන පසුතැවෙනවා. දැන් අරක හොඳට මතක තියාගන්න. ඒක අනිවාර්යෙන් කවුරු හරි දෙයක් කරනකොට මෙතනින් යාවොත් ඒක හොඳට මතක තියාගන්න. මොකද ඕක මේ ඔය ගාම් කවුද දැන් වැඩි කියන්නේ. ඒක කවුරුත් කියනවා මං අහලා නැහැ. ඒක දේශනා කරන්නේ නැහැ කවුරු. මොකද ඒක කියන්නේ ආගම කියන එක නෙමෙයි වැරදි නැහැ. කිසිම දවසක ආගම කියන එක වැරදි නැහැ. හරි. නමුත් දර්ශනය කියන එක තමයි ඉතාමත් නිවැරදි. දර්ශනය කියන එක. ඔතන තමන් දැන් මේ සමාජයේ වැඩිම වෙන්නේ පුද්ගලයා පසුතැවෙන එක. යම් දෙයකින් පසුතැවෙනවා. පංචකම්මං කතං සාදු යන්ත යංකත්වාං කප්පති. යස්සපති දෝසුමනෝ විපාකම් පරිසේවති කවුරු හරි දැන හෝ නොදැන හෝ පවක් කරා නම් ඒ පව පිළිබඳ පසුතැවෙනවා මේ කියන්නේ මේ සමාජයේ ප්‍රධාන කාරණා ටික මේ සමාජයේ මිනිසා කරන ප්‍රධාන කාරණා ටික තමයි මම මේ කියන්නේ දැන් හැසිරෙන්න ඕනේ මේ නැති කරගන්න ඕනේ කාරණා ටික මම කියන්නේ ප්‍රධාන දැන් එකපාරම ධර්මයේ දේශනා කරද්දී අභ්‍යන්තරේ කියන වැඩක් නැහැ ප්‍රධාන මුල නැත්තම් අග මැද කියලා වැඩක් නැහැ මුල දන්නේ නැත්තම් මැද ටික තේරෙන්නේ නැහැ කොහොම කෝඩිය දන්නේ නැතුව භාෂාවේ මැද ටික ඉල්ල වැඩක් නැහැ ඕ දැන් දෙපාර්තමේන්තුවේ දියුණු කරනවා නම් මොකක් හරි ජොබ් එකක් ගියත් මුලින්ම විභාග ටික කරන්න ඊට පස්සේ තමයි ජොබ් එකට මේ හම්බෙන්නේ පර්මිට් හම්බෙන්නේ අවසර ඒ අදාළ විදිහට භාෂාවේ ඕඩිය දන්නේ නැතුව භාෂාවේ කතා කරන්න යන එක බෑ නේද ඉංග්‍රීසි ඕඩිය ටිකට ඕඩිය කියලා ගන්න එක කතා කරන්න උගන්නන්නේ නැහැ ඒ වගේ ධර්මයේ මැද කියන්නේ නැතුව ඉස්සලා මුල ටික කියලා ඉන්නවා තමන් මොකක් නිසාද මේ සමාජයේ පිළිහෙන්න පටන් ගන්න තියෙන්නේ කුමක් නිසා පිළිහෙන්න පිළිහෙන කර්ම කිව්වොත් පරාභව සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පිළිහෙන්න කර්ම ඇති කරක් ඇතිතරම් පරාභව සූත්‍රයේ දේශනා කරන පිළිහෙන්න කර්ම එතකොට තමන් දැනගන්න ඕන අර මුල් ටික තමයි මම කියන්නේ පසුතැවීම කියන එක තමයි දැන් මිනිසාගේ ප්‍රධාන දේ මොකක් හරි වුණොත් අඬන මොකක් හරි වුණොත් දුක් වෙනවා මොකක් හරි දෙයක් නැති වුණොත් අඬනවා දැන් ජොබ් එකෙන් වැඩ දානම් කරු දුක් වෙනවා ඒක ගැන මොකද ඒකෙන් අයින් කරේ තමන් මොකක් හරි වැරද්දක් කරපු නිසා ඒක තම පසුතැවෙනවා පසුතැවීම කියන එක බුදුරජාණන් වහන්සේ ඒ කියන්නේ දැන හෝ නොදැන හෝ යම් පවක් කරොත් ඒක තම පසුතැවෙනවා
pabak kari, benamukak kari kan, dan kauluari, dan ada ikan kauluari hadun, dan hadilati, ada ada ikan kauluari hadilam tu, ida kali, tamang hadilna kali kerku, kau, dan itu ita, pasu dana, budur jangan nanti kina, dana hono, dana ho yang pabak kara nang, ngi pabak kara, yeke aku sali tino, obat tapi sali tino, pabak kara nang, yeke aku sali aniwari, tamang, partisan dini, yeke aku sali aniwari tino. Eke nanti ini dia apa nih? Jadi pasukan orang dia lah. Eh aku sendiri dulu ini nih. Makanya aku sendiri agak. Eke aku sendiri ini mah. Hei, aku sendiri nanti kalau orang kerana dia ini kemudian pin kerana itu. Udah kan sanksi dia dewan kerana itu. Muka deh. Adi awan sanksi dia pin kerut. Ada kerabu pam nanti ini mah. Eke nama tulis mana mana tanpa nasi dulu nih. Pau kerah, pau kerah, pau kerah. Ada enggih di kepua. Giga aliti. Ahli sekarang dalam negeri, enggili kapal apa ukuran, tamang dia acar di sini, kiri dia kiri dia. Kau, ekor dia kau lu kiri dia, pilih kali mana nih? Eh, aku guru aja ini guru aku. Lekar, ekar yang guru aja kiri dia, hari aku ini rahat deh nih guru aku ngecek. Beko guru aja ada bintang ini, orang ini mana? Lekar, ketawat kene kita, tamang ini guru aja mau beba, tamang terwala ready kene mau beba, tamang ter. Eva gini, yoga dengi kiri ko, ek dua ada, ek biri kan, mana koda ini kira mana lah? Eka anggulnya mana Maharatan mana ter biri kan, enggiri kacua, tamangi guru aja kiri ni sa, anti mana? Eka Pakistan dengi kahal ya kiri dengi, ek kerapu kau Pakistan dengi kahal ini rahat tu na, ek yang ni alat kerapu ping, ready ni sa, ek ping mana ni mana kau bahana, ek ping, mana lah tar kau tu ada, hebei ek cer ping kerlat ni, anti mana mana rahat tu lah. Maharat bawa itu patutnya duduk di sini. Galu bahana ni mungkin tu. Unwan saja. Me, pada tu ni, patutnya tika pindah pada hari. Mungkin tu galu bahala tamai pada tu. Muka tu, yang tu orang unwan saja. Apa kerapu, apa gaya pasutnya mana? Budu anjur kira, aja tamai loko mana mana ram kira. Kerapu pau gaya pasutnya mana kira? Kerapu pau gaya pasutnya mana kira? Tamang rest kerapu, apne papa, neti bi, ne? एक अगर कराना हो तो पसंद है ना तू पिंग करने का मुक्त करेगा तें अतिकत तें उदाहरण अतिकत खाओवारी तें नेतरी में खाओवारी महात्य किस मिनी मारना उदाहरण अतिकत मिनी मारना सात्तु मारना अनिता इधर केला कीमा परिचवाचन कीमा बानी कीमा गाना बोरुवा डालने ना बोरु देवाल लड़े योग करना वैरे देवाल लड़े दारमे क्या उन्होंने हमारे महाजनों के देश में अगर बुदारे में आगे नहीं चला ये दारमे हमारे देश उनका रखें ना अने में कमी है मने में मामू कम गला देने वाले देने के लोगों ने सील लगाया सील लगा रखें ना इतना इंदल दारमे में रहते हैं ना पाव कराने पांच सील रखें कितने सील रखें कितने � दूधन का आ जाए हाँ पर देवाल करत देवाल कहने हिते हिता पास देवा अरे हैदीचे के वाटी ना हम कुछ नहीं होते कोटे दुआ आंध्र क्या है ओ का तमाह लोगों मोड़ रहा हूँ क्या करप पाव क्या है पास देवा देना देना हम नहीं देंगे देन मुआवक का ही देन मेजर आदिसे बुद्धू भी आप इनमें देखो खाता ने पैर को मर अने इन्हें को लोगों पावक नहीं बुद्धू भी में आप ने पैर को ना ऐसे तमान खादा का नहीं पैर हुआ आगे बुद्धू भी में आप पाग को भी कर लोगों पावक नहीं के लिए एक अगर ना पास देवा इधर पास तमांगे पाव 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 ले प्रश्न Budaya zaman masa kini, kami transare, itu lewe ini, kami pasu teh bim, ini pasu mitya, mustika, kamar, agit ini, dan ini sama aja kerja, posat dupat kini, ini dia orang pernah dekat dengan katanya, posat manusia, dupat manusia, ganang ganang. Bukan budaya zaman masa kali jadi, pula agam di binaan, jadi yang shudha wala, yang kali di pas, satu ini rak mana, baik se, shudha, kira ini dia. सातर वार्ने दीप्पा पुला सातर है बे तन ओके ना महाभ्रात में आगे खटेंगा वकी ना ब्राह्मण खट्टी है जब सूर्य काटती है उरही देंगा वकी ना कपुले यादी पातुलो लेंगा वकी ना ये भी दीजे देंगे ना और तो बोलते तन ये मावा ना तन हिंदू आगे में ये मत तन सूर्य की ना काटती है करने इंडिया में ले �
දේවල් අදුකාන අන්නේ වගේ දේවල් පොසත් උත්පත් කියන එක. නමුත් මේ කාලේ පොසත් වුණා කියන්නේ පොසත් මිනිස්සු කියන්නේ ලොකු රත්සාවක් කරගෙන ඉන්නවා කියන්නේ මේ මිනිස්සයා බේද දෙකකට කඩනවා. දැන් කවුරු හරි ගමේ මිනිහෙක් ආවෝ ආ මේ උත්පදේ. එයාට වැඩි දැනක් දෙන්නේ නැහැ. ඊට පොසත් මිනිස්සෙක් ආවෝ එයාට වැඩි දැනක් දෙනවා. එන්නේ නැතුළු දෙන්න. ඇවිල්ලා වැඩි කරගෙන යන්නේ කියලා එයාට ලොකු තැනක් දෙනවා. බුදුහාමුදුර කියන්නේම ඕකේ පා කියලා. කුල වේද තියාගන්න එක පොසත් උත්පත් කියලා. මොකද දැන් අනික පොසත් උනාට පස්සේ ධර්මයේ කියන එක අමතක වෙනවා. මේ සමාජයේ ධර්මයේ කියන එක අමතක වෙනවා. මොකද සමාජයේ තේින්න පින්කම් කරන පුද්ගලයෝ ඉන්නවා. සමාජයේ තේින්න පින්කම් කරන පුද්ගලයෝ. මේ මෙතන එපා ඉන්නවනම් කවදාවත් මේ පින්කමක් කරන්නේ නැහැ. මෙතන මේ පින්කමක් කරන්නේ නැහැ. මේ පින්කම් කරන්න සංවිධානය කරනත් ඒ වගේ මේ සිතිවිල්ලක් පහළ වෙන්නත් මේ වගේ ආත්ම කෙනෙක් වඩාත් බලා මේ මූලාරම්භ ටික ගහන් ශ්‍රවණය කරන්න මේ වගේ සිතක් පහළ වෙන්නේ සමාජයේ තේින්න පින්කම් කරන අයට. ඒතකොට මෙතන ඉන්න පින්වතු සමාජයේ තේින්න පින්කම් කරන්නේ. ඒක අපිට මේ සිත්බල කියන බැලුවොත් මම සෝවාන් සකදාගාමි නෑ, මාර්ගඵල ලබන්නේ නෑ, ධ්‍යාන ලබන්නේ නෑ, අනිත් ආගේ සිත්බලන්න බෑ මට. කවදාද? අනිත් ආගේ සිත්වල මොනවද තියෙන්නේ? දැන් මෙතන ඉන්න අය මොනවද හිතන්නේ? මොනවද දැන් කියන්නේ කියලා ඒවකට බලන්න බෑනේ. නමුත් පොසත් මිනිස්සයා වැඩිම ගත්තොත් ලංකාවේ සමාජයේ තමන්ගේ දහමට තේින්න පිටක් කරනවා. දැන් කොළඹ ගත්තොත් ඔය යන යන හන්දියක් හන්දියක් ගන්න බුදු පිළිම වෙහෙර විහාරවල සමාජයේ තේින්න පිටක් කරනවා. හැබැයි බුදුහාමුදුරු කියනවා එයා ඔහොම නෙවෙයි මහා විශාලව වෙහෙර විහාර මහා සාගරයක් වගේ උපමන හැදුවත් වෙහෙර විහාර කොච්චර පිට කරත් සමාජයේ තේින්න නම් පිට කරන්නේ හරියට ශ්‍රද්ධාව සිතේ උත්පාදනය කරගෙන නෙවෙයි නා බුදුහම ගැන හරියට අවබෝධ කරගෙන නෙවෙයි නම් එයා පිටකම් කරන්නේ බුදුහාමුදුරු කියනවා ඒකේ කිසිම ප්‍රතිඵලයක් නැහැ කියලා. ඊට වඩා හොඳයි අර සම්මූලයි ප්‍රතිපාලින් දුප්පත් මිනිස්සු. මොකද දුප්පත් මිනිස්සුන්ට එයාලට ධර්ම තේරෙනවා. ඒ එහෙම නෙවෙයි බුදුහාමුදුරු කියන විදියට දුප්පත් මිනිස්සෙක් දැන් මෙතන දැන් අපි ගත්තොත් ඔතන උදාහරණයක් ගත්තොත් පොසත් මිනිස්සු දුප්පත් මිනිස්සු ඉන්නවා. දැන් කොයි දවසේ අද වගේ කොයි දවසක කවද දැන් පන්සලට යනවා ගිලම්පස පූජාවක් තියන. දැන් දෙන්නම බන්දේස් දෙකක් හදලා තියෙනවා ගිලම්පස තියන. දැන් දුප්පත් මිනිස්සයාගේ බන්දේසේ තියෙන්නේ කාඩ කෝප්පයයි වතුරේ ඇද වතුරේකයි වතුරේක. එච්චරයි තියෙන්නේ. නම්තර පොසත් මිනිස්යාගේ තියෙනවා රටෙහිදී මුද්‍රාත් බලන්න සූකිරිත චතුමඳුරද බීමද ආදී දේවල් නොඑක් දේවල් වල බන්දේසී තියෙනවා. ඒකෙදි ඉබ්බර දෙන්නම දැන් එකට යනවා බුදු පිළිම ගාවට පන්සලේ තියෙන විහාරේ යනවා පූජා කරන්න. ගිහිල්ලා දෙන්නම එකට පූජා කරනවා. දැන් උතෝ පන්සලේ ආඳුරු අනිත් මිනිස්සු මොකද හිතන්නේ? ආරයාගේ පින්කම කොච්චර ලොකුද යා ලොකුවට කරනවා. ඕක ගියන් මොසොන් ආරතුමත් එක්ක තරණයක් මතක ඇති කට්ටිය බල මොසොන් ආරතුමත් අසතුරුෂ මහදා දුන්නේ මේ මිනිස්සු රජුරුව දාන තරගයන් කියන්නේ ඒක ගන්න ඇති. මිනිස්සු දෙන රජුරුව වලට ලොකු දාන රජුරුව දෙන මිනිස්සුන්ට වඩා ලොකු දානයක්. එහෙම දුන්නේ. දැන් අපි අතර කතා කර කර හිටියේ දැන් ඒක දෙන්නම් බන්දේදී පූජා කරනවා. මිනිස්සු ඉතාලියක් පද්ද අනේ මේ දුප්පත් මිනිස්යාට සමහරක සමහර මිනිස්සු දා තිබිලත් මේ කඩේ නෑ හංගම් ඉන්නවා කියලා. අර පොසත් මිනිස්යා ගැන හිතනවා මෙයා ලෝකෝට දෙනවා ලෝභකමක් නැතුව ලෝභකමක් නැතුව දෙන්නේ සල්ලි තියෙන නිසා. නැත්තම් ශ්‍රද්ධාව තියෙන නිසා නෙවෙයි. එහෙම ඇති ශ්‍රද්ධාව නැති නිසා. දැන් එයා හරියට දැන් සමාජයේ මේ පින්කම් කරන පුද්ගලයෙක් කතන ඉන්නේ. දැන් කියලා පූජාව. දෙන්නම එකට වදිනවා. හැබැයි එහෙම නැත්තට අරයට ශ්‍රද්ධාව හරියට නැත්තම් බුදුදහම් බුදුහාමුදුරු කියන්නේ කවුරු කියලා දන්නේ නැත්තා. සමහර අය දැන් ඊළඟට පාරේ බුදුහාමුදුරුන්ගේ නමවත් දන්නේ නැහැ. ඕලෙවල් ළමයි. ඕලෙවල් ළමයි සමහර අය ඉන්නවා මම දන්නේ බුදුහාමුදුරුන්ගේ නමවත් දන්නේ නැහැ ඊළඟට පාරේ බුදුහාමුදුරුන්ගේ නම මොකද්ද කියලා හොත් ඒකවත් දන්නේ නැහැ. දැන් අර විදියට දෙන්නා පූජා කරනවා. හැබැයි අරයා බුදුහාමුදුරුන්ට අර පූජා කරලා බොරුවට වැඳගෙන ඕම කරගෙන ඇස් දෙක පියාගෙන ඉන්නවා. කිසිම දෙයක් හිතන්නේත් නැහැ. බුදුහාමුදුරු මෙහෙමයි මේ වගේ ගුණ තියෙනවා. මේ වගේ අනන්ත ධර්මයක් දේශනා කරලා තියෙන අනන්ත බුදු ගුණ තියෙන ඒව හිතන්නේ. ඔය පූජා කරලා බෞද්ධ ආන්දරුන්ගේ ආදරය දිනා ගන්න පන්සල වැඩගෙන ඉඳලා සද්ද නැතු යනවා. හැබැයි දුප්පත් මිනිස්සයා අර පූජා කරලා වැඳලා බුදු ආන්දරුන් ගුණ මේක කරනවා. ඉතිපිසෝ භගවාරම සම්මා සම්බුද්ධෝ අනන්ත වූගේ ධර්මය තමාම අවබෝධ කරගත් නිසාගේ බුදු ගුණ මෙනෙහි කර ශ්‍රද්ධාව හිතේ ඉතිරියටම උත්පාදනය කරගෙන හොඳද? ඔතන බුදුහාමුදුරු කියනවා එතන උතුම් අර මිනිස්සයා
මොකද දැන් අර වැඩපොළ මලක් පූජා කරලා දිව්‍ය ලෝකෙకి පුත්කලෙ ඉන්නවා ඒක දන්නා ඇතින කට්ටිය වැඩපොළ මලක් පූජා කරලා දිව්‍ය ලෝකෙకి පො මේ උපාසක අම්මලා ඉන්නවා අර මේ වැඩපොළ මලක් පූජා කරලා එන ගම මේ හරකෙක් ඇනල් සමාන දිව්‍ය ලෝකෙకి පුත්කලෙ ඉන්නවා ඒ අදිශද්ධාව විදිහට නිසා වැඩපොළ මලක තියෙන එච්චර බලවත්කම වතුර බිංදුවක් උනත් බලවත්කමක් තියෙනවා වතුර බිංදුවක් පූජා කරලා වතුර බිංදුවක් පූජා කරලා දැන් තුවක් කැල්ලක් පූජා කරලා වුණා උපරිම ශ්‍රද්ධාව සිතේ තියෙනවා නම් ශ්‍රද්ධාව බුදුහාඳුරු වෙනම ශ්‍රද්ධාව තියාගෙන පූජා කරා නම් ප්‍රමාණයක් ඕනේ නැහැ පිට පූජා කරන දෙයට ප්‍රමාණයක් ඕනේ නැහැ කවදාවත් ඒක තියෙනවා දැන් මිත්‍යා දෘෂ්ටි කට්ටියලත් දැන් අර මේ ඉන්දියාවේ පිට රටවල් වල ගත්තොත් දැන් හින්දු ආගමේ දැන් අර ගංගාව මට අමතකයි මේ අතිරෝධී ගංගාව හරි ගංගාව ඒකේ තුම්පාරක් තිබිච්ච ගමන් පෞසේ දෙනවලු ඔක්කොම හින්දු ආගම එයාලගේ දැන් දැන් තව ගත්තොත් ගහකින් කොළයක් ඇදුවොත් පවුල් පවක් රැස් වෙනවලු ගහකින් කොළයක් ඇදුවොත් කියලා එයාලගේ ආගමේ කියනවා ඔන්න මිත්‍යා දෘෂ්ටික මත උතෝර දැන් මේක පිළිපදිනවා නම් කැමති නම් ඔන්න වයසට ගිහිල්ලා මැරෙන්න විනාඩි පහක් තියලා අරකේ ගිහිල්ලා ඉබිලා ඉන්න පුළුවන් උතෝර කිසි ප්‍රශ්නයක් නැහැ කෙලින්ම දිව්‍ය ලෝකෙ කියලා තමයි ස්ථිර කරගන්න පුළුවන් මිත්‍යා දෘෂ්ටිකත්වයේ පිළිගන්නවා නම් බුද්ධ ආගම නැතුව වෙනත් ආගමල මිත්‍යා දෘෂ්ටිකත්වයේ පිළිගන්නවා නම් මැරෙන්න විනාඩි පහක් විතර තියලා ගිහිල්ලා අරකේ ඉබිලා ඉන්න පුළුවන් තව ඔය මිත්‍යා දෘෂ්ටිකත්වයේ කියන්නේ තියෙනවා අර මම දැක්කා YouTube එකේ මෙතන දැන් ඉන්නවා ඉඳගෙන ශිවලේක් වගේ කෙනෙක් හින්දු ආගමේ අරහේ පොලිමට එනවා ගෑනු පිටිම කට්ටියන අපවු නැති කරගන්න. එයා ළඟට ආවම මොකද කරන්නේ? පාපිටි වලින් නාවන ඔළුව ඉදලා ඉස්සලා. පාපිටි ආගෙන ඔළුව ඉදලා නාවන. නාවලා එයා ළඟ තියෙනවා මේ පොඩම මේ දවගේ දිග ලීයක්. ওই ලීයෙන් හොදවට කවනවා. ඉඳගන්න කියලා මේ ලීයෙන් කවනවා. කලලා දැන් කියනවා පවු ඉවරද? තව කොහොම නැති වුණා නේද කියලා. අර මිනිස්සයා තරලා තරලා නිල් වෙන කන් රෙදිනවනේ. නෑ කිව්වොත් තව ගහනවා. තරලා නෑ කිව්වොත් තව ගහනවා. ඊට පස්සේ ඉතින් අරයට දැල්ලුවට පස්සේ මොකක්ද කියන්නේ? දෙකක් තුනක් තරලා ගාවන් ඇඟ රතු ඇඟ නිල් වෙනවා. හොඳට මෙතන ආ පව් ගියා කියලා. ඊට පස්සේ කියනවා ආ පව් ගියානේ ඔක්කොම ගියානේ. දැන් හරියටම හරියට කියලා මායන් කියලා. ඒ තරණ එක දැක දැකත් අරේ අර කොලිමට ඉන්නවනේ. ඉන්දුවන්නේ සමහර අය පිටිපස්සෙන් ඉන්නයි දුවනවා. පැල්ලා දුවනවා. සමහර අය ඉන්නවා සමහර අය ඇවිල්ලා මිනිහක් මරු කෙනෙක් කියනකොට ඒ මිනිස්සයා මෙතන ඇවිල්ලා දැන් ඔන්න එයාගින් දැන් එයාගේ පාම් පිටිනාවල මේ පොල්ලකින් කරනවා තරන්න තරන්න අර මිනිස්සයා රෙදෙනවා රෙදෙනවා අරයට ඒත් මතක් වෙන්නේ අර මිනිහ මරපු එක අරේ මේ මරපු මිනිහේ තාමගේ පව් ගිහිල්ලා නැහැනේ මෙච්චර ලොකු පවක් කරලා නම් මේකේ පව් යන්න ගොඩාක් කුටි ගන්න ඕනේ කියලා තරන්න තරන්න නෑ තව නෑ කියලා තව පාම් පිටි දාන තව ගහනවා පාම් පිටි දාන අර ලීගින් තලනවා ඒ වගේ මිත්‍යා දෘෂ්ටි මතක් තියෙනවා ධනිකර මිත්‍යා දෘෂ්ටි කත්තේ කියන්නේ මොකද බුදු ආන්දරෝගේ දැන් අපි ප්‍රශ්නයකට ගත්තු බුදු ආන්දරෝ දැන් පැය 40ක ධර්මයේ දේශනා කරනවානේ ඉස්සර බුදු ආන්දර ජීවමාන වේදී දැන් ජීවමානයි කියලා කියන්නේ ධාතු තියෙනවා ඇත්තරන් ධාතු තියෙනවා ඒව ජීවමානයි කියලා බුදුරජාණන් වහන්සේගේ ආයසරීන ජීවමානව තියෙන කාලේ ඒ කාලේ බුදුරජාණන් වහන්සේ පැය 40ක ධර්මයේ දේශනා කරනවා පැය 40ෙන් පැය 24 දෙවියන්ට පැය 24ක් මිනිස්යන්ට ධර්මයේ දේශනා කරනවා. ඔය අතරතුර පැය 24ක් දෙවියන්ට ධර්මයේ දේශනා කරන අතරතුර එක් දෙකේ බුදුහාමුදුරුවෝ ප්‍රශ්න කිහිපයක් අහනවා. දැන් මම වෙන තැනකෝ කියනවා නම් මෙතන ඉන්නාගේ මේ ප්‍රශ්නේ මම බුදුහාමුදුරුවෝ කියන්න කලින් මේ ප්‍රශ්නේ උත්තරය අහන්න මෙතන ඉන්න කවුරුත් නැහැ. දන්නවද කියලා. දන්නවා නම් කියන්න පුළුවන් කාටද? මොකද බණ කියන වෙලාවේ මිනිස්සුත් එක්ක ප්‍රශ්න කරන ගමන් තමයි බණ කියන්නේ කියලා. ඔතකොට නම් මිනිස්සු යවදාන්නේ යාලා තේරෙන්නේ ඔතකොට කවුරු කෙනෙක් ඉන්නවා නම් සක්කාර දුස්සලා කියන්න පුළුවන් මේකට උත්තරේ මේක ඔතකොට බුදුහාඳුර දෙන්න උත්තරේ යා කියනවා නම් යා උත්තර දෙන්න තියෙන කෙනෙක් කියන්න පුළුවන් දැන් ප්‍රශ්න ටික පොඩ්ඩක් බලන්න දැන් දෙවියෙක් දිව්‍ය රාජ්‍ය කියලා බුදුහාඳුර කරා පින්වත් ගෞතමයන් වහන්සේ මේ ලෝකේ දිරන්නේ මොනවද කියලා අහනවා දිරන්නේ මොනවද කියලා අහනවා දැන් මෙතන ඉන්න කාට හරි කියන්න පුළුවන් මොනවද දිරන්නේ කියලා මේ ලෝකේ මේ ලෝකේ දිරන්නේ මොනවද කියලා වෙන්නේ ඊට පස්සේ ඔන්න කියනවා බුදුහාඳුරෝ පින්වත් දිව්‍ය රාජ්‍ය මේ ලෝකේ දිරන්නේ ශරීරය ශරීරය ඉපදෙනවා අර මං කිව්වේ සංසාර චක්‍රේ ජාති ජරා ව්‍යාධි මරණ කියලා ඉපදෙනවා ජරාවටපත් වෙනවා වයසට යනවා මැරෙනවා ඒ වගේ
මේ ලෝකේ දිනනවා ශරීරය. ඉපදෙනවා, තරුණ කාලේනවා, යෞවනේ යනවා, ඊට පස්සේ සාමාන්‍ය මධ්‍යස්ථ වෙනවා, ඊළඟට වයසට යනවා, ලෙඩ වෙනවා, ශරීරයේ දිනන මැරලා යනවා. මැරලා යනවා. ඇතකොටුත් දිනනවානේ. ඒවත් එක් කාලයක් ඇදී දිනන එක දිනනවා. ඇතකොටුම දැන් ජීවිතේ මේ පිළිකාවක් තියෙනවා. ඇතකොටුම දිනලා ඉඳි කියලා නැත්නම් මිනිස්සු ඉන්නවා. ඊට පස්සේ ආයෙත් දිවේ රාජයා අනව පින්වත් බෞතමයන් වහන්සේ මේ ලෝකේ නොදිරන්නේ මොනවද කියලා. තොර දිරණ දෙය කිව්වා මිනිස්යාගේ ශරීරය. උතන නොදිරණ දෙය කාට හරි කියන්න පුළුවන් නේද? බුදුහාමුදුරේ දේශනා කරන්නේ. දෙවියහන නොදිරන්නේ මොනවද කියලා. උතන මෙතන කාට හරි කියන්න පුළුවන් දිරන්නේ නැත්තේ මොනවද කියලා. දැන් දිරන්නේ ශරීරේ නම් දිරන්නේ නැත්තේ. බුදුහාමුදුරු ඊට පස්සේ කියනවා පින්වත් දිවී රාජය මේ ලෝකේ නොදිරන්නේ නම ශරීරේ දිරනවා නම බව දිනනවා. උදාහරණ කියන්න ඕනේ ඇති තරම් තියෙන. දැන් බුදු ගැඹුරක් තමයි අර නූතන සමාජය. දැන් මේ පැවිදිච්චපත් මේ සේනානායක දී සේනානායක මාත්‍යා ගත්තා. දැන් ඒ මාත්‍යා දැන් නැහැ. මැරිලා මේ ශරීරේ ලෙඩටපත් වෙලා ව්‍යාධීන්පත් වෙලා සංසාර චක්‍රය වගේ මැරලා ගිහින් දැන් නැහැ. හැබැයි ඒතුමගේ නම තියෙනවා. දැන් කොළඹ යන යන දැන් හාන්දියක් හන්දියක් ගන්න තියෙන දී සේනානායක මාවතේ තියෙනවා. නම තියෙනවා. දැන් ඒක දිරල වැඩිච්ච ගමන් ආයෙත් මානසික සමාන්‍යෙ ඉල්ලනවා. නම තියෙනවා. කියලා දෙවියන්ට කියනවා. කවදාවත් දේශිකයන් වහන්සේ බණ කියති ආඳුරු කෙනෙක් ප්‍රශ්න කර කර බණ අහනවා නම් බණ දේශනා කරන ප්‍රශ්න කර කර ඒකට උත්තර සපයන ගමන් මිනිසු ධර්මය අහනහම ඒ මනුස්සයාට හොඳට තේරෙනවා ධර්මය. ඒකයි කිව්වේ ප්‍රශ්න කරද්දී උත්තර උත්තරත් එක්ක තමන් ඒක සාකච්ඡා කරනවා. බුදුවා බුදුහාමුදුරුවෝ කියන්නේ විතර්කේමයි අවශ්‍ය. විතර්කේ තර්ක කරන්න කරන්න බොහෝ දේ අත් වෙනවා. දැන් කවුරු හරි අඳලා ගන්නයි පෘථිවිය ගෝලක්. අරය උත්තර දෙන්නේ. එහෙමම තර්කෙන් යන්නේ බොහෝ කන් නැතිනවා. කවදාවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් ධර්මයේ දේශනා කරද්දී දැන් මම පන්සලකට ගිහිල්ලා මොකක් හරි ප්‍රශ්නයකට දැන් අහද්දී කවදාවත් බණ කියද්දී කතා කරන්න බය වෙන්න එපා. මිනිස්සු කතා කරනකොට තමයි අර ස්වාමීන් වහන්සේට තව කරුණු වෙන්නේ. මොකක් හරි දැන් ප්‍රශ්නයක් තුනක් තියෙනවා නම් ධර්මයේ කියන ඒ ප්‍රශ්න අහන්න පුළුවන්. ඕනි මිනිසෙක්ට මේ වගේ බණ කියන අවස්ථාවක මාට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. දැන් මට බැරි නම් මම ඒක දැනගෙන හරි කියන්න. පිළිවෙල ගැන අහන්න. හරි. කතා කරන්න තුරු බය වෙන්න එපා. හාමුදුරන්ට බය වෙන්න එපා. මිනිමරු ඉන්නේ මම මරන්නේ නැහැ මිනිමරු නැහැ. ප්‍රශ්න අහන ගමන් මේ ප්‍රශ්න තුන වැරදුනක් තව නැහැ. වැරදෙන්න තමයි හරියන්නේ. වැරදෙන්නේ වැරදෙන්න නම් හරියන්නේ. මේ ඒ වගේ නම් මම ප්‍රශ්නයක් අහපම උත්තරයක් දෙන්න. වැරදුනක් තමයි නැහැ. අනිත් දේ සීනා වෙන්නේ නැහැ. ඒ දේ සීනා වෙනවා කියන්නේ සීනා වෙනවා කියන්නේ දැන් මම උත්තරයක් දෙන්නේ වැරදුන තනි දේ සීනා වෙනවා කියන්නේ යාර කොහොමද කරන්නේ? ඒක යාර අඳන්නේ. යාර කොහොමද කරන්නේ? ඊට පස්සේ ආයෙත් අර දිවී රාජයා අහනවා පින්න ගෞතමයන් වහන්සේ මේ ලෝකේ ගෙවෙන්නේ මොනවාද කියලා. මේ ලෝකේ ගෙවෙන්නේ මොනවාද කියලා. ගන්නවද කවුරුත්? මේ ලෝකේ ගෙවෙන්නේ මොනවාද කියලා. ආයුෂ. හරි. මේ ලෝකේ ගෙවෙන්නේ ආයුෂ. අන්න ඒ මාතය කිව්වා. මේ ලෝකේ ඉවත් පින්න දිවි රාජ මේ ලෝකේ ගෙවෙන්නේ ආයුෂ. අන්න බුදුහාමුදුරන්ගේ අදහස්. බුදුහාමුදුරු උත්තර දෙනවා මේ ලෝකේ ගෙවෙන්නේ ආයුෂ. ඕකට මේ සමාජෙ මම දන්න දින අර එක කරගෙන මම ඔක් කිව්වා එකෙක් නැගිටලා ආනුමනේ ඔය සින්දුවු හදලා තියෙනවා. මම නම් අහලා නැහැ ඒ සින්දුව. ඊට පස්සේ ආයෙත් අර දිවි දෙවි ආවම දැන් ගෙවෙන්නේ ආශි කිව්වා. ඊට පස්සේ ආවම පින්වා දිවි රාජය නොගෙවෙන්නේ මේ පින්වා ගෞතමයන් වහන්සේ නොගෙවෙන්නේ මොනවාද කියලා ආවා. ඒකෙන් ගෙවෙන දේ ආවශ නම් නොගෙවෙන දේ මොනවාද? ඒකත් කියන්න පුළුවන් එන්නේ. නොගෙවෙන දේ මේ ලෝකයේ සනාත මේ පවතින දේවල් නාවි. නොගෙවෙන දේවල් කියන්නේ මේ අර නොගෙවෙන මේ පවතින දේවල් නෑ නෑ ගෙවෙන්නේ ආවිෂනේ. ආවිෂ නොගෙවෙන්නේ නැතුව තියෙන්නේ නෑ. එහෙම නම් මැරෙන්නේ නෑ කවුරු බුදුවා කවුරු මැරෙන්නේ නෑ නේද? ඉස්සර ඉඳලා ඉන්නවා බුදු ගැනුණා තමයි තාමත් ඇති වෙන්නේ නෑ. දැන් නොගෙවෙන්නේ ආවිෂ නම් ගෙවෙන්නේ නැති මොනවාද? මේ ලෝකයේ හැම දෙයක්ම අනිත්‍යයි කියනවා නැති වෙනවා විනාශයටපත් වෙනවා. පවතින දේ තමයි මේ අහන්නේ. පවතින දේ. මේ ලෝකේ නොගෙවෙන දේ කියලා අහන්නේ මම මේ ලෝකේ හැමදාටම පවතින දේ මොනවාද? තමන් කරන කුසල අකුසල. පින්වත් දිවී රාජය මේ ලෝකේ නොගෙවෙන්නේ තමන් කරන කුසල අකුසල කර්ම. ඒ කියන්නේ පින් පව් විතරයි මේ ලෝකේ ඉති වෙන්නේ.
itu tuh saya apa dengan itu ya? Dan mang wala itu rasanya kayak apa? Dan kayak apa kayak gini kayak apa? Oba tuh malah kan? Oba tuh melar kian aku lagi kayak apa? Ipa di cedah kayak apa kayak gimana ya? Edar nasi asunabe pasti ini masih hari itu dah sih. Ratri atau itu kan kapur hati ini satu orang bete kok kuma dia? Jangan patri balik. Hei, ini kian aku lagi ada. Mama yang mau merenda tiada dalam sekian bulan di dalam merenda dalam hari ini sekian bulan, kau hari merenda dalam sekian ini bu, mami di dalam sisi atas ini kami harus dikau merenda, baik. Lalu yang mama yang di dalam sisi hari pasca ni mati hari ini dalam si, ratri hatai hatai spai tak perpanas pahadar, ika thora tik sekian bulan kau dah kender, mami itu ni merenda di dalam sekian bulan kau dah, calculate dia guna tiada banyak dah. Merenda, kawat dalat, kado, kian nanti. Baiknya kan Dewi Yog, budur jalan nanti, kini budur handur kawat dalat lagi kian. Budur jalan nanti, pita timut, dalat timut tala. Atul, atulat timut, dalat timut tala. Apa yang kira kian? Iya kan, Brahma loko world, Dewi loko world, kian sena sima kene. Kau urusan ni, adik aku soal tu, ni Brahma loko kian ni. Adik aku sampai tiennya Brahma loko. Hebei. Divya loko walta tada, Brahma loko walta tada, Ministro kepa dina pinkaran mo. So, api Brahma inta tada pinkaran. Okada Brahma loko ni kaya pinkaran na bai? Pinkaran na bai? Me manusha loko vitarai pinkaran na tula, pao karan na tula. Brahma loko walta pinkaran na tula, pao karan na tula. So, api Brahma inta tada atun ni. Then, Brahma ek gattu, iha dama sempat, iha dama dain ni Brahma loko kiyan. Manusia loh di kau hari bingung, mau tetap bingkar Brahman loh di dia kini kepi nih. Hebat aja bingkaran nih tuh video tuh mau kau dengar bingkaran nih ben. Dan baik ke mana petrol dia kan mau mekar nih ben. Baik ke mana petrol dia, kau hebat juga enggak. Ewa ane ewa kita. Bingkaran nih mau petrol kan nih mau kita. Petrol dia kan baik ke lagi aku. E baik ke dua petrol dia baru berenah deh. Iya deh lah. Betul nih petrol bahan nih ben. Betul Brahman loh di bingkaran nih ben. Mereka kalau pinter kok, mereka tu korang yang Brahman loh kelelawar. Brahman loh kepinteran, kan? Atau orang kalau tu pinter, kita tamai bukti ini. Dahabu petrol, kita tamai dua. Ayat itu kan gahan, gahan apa? Gahan petrol ni simple. Ini bagi Brahman loh kena pinter. Pinteran pinter, arah gahan kat petrol ni. Mempunyai jenis kalau kat pinter, kita tamai bukti ini. Ini pasti ayat itu betul ni. Dan waktu kita manusia loh pinpau, kita mana orang pulang satu kota sih, manusia na. Mereka pinjam itu nak kerja mana tu yang tadi? Hawa dawat pinjam tu manusia itu nak pinjam. Anuarin bawa kerana ni tu. Tuh pinjam kerana dekam kerana pinjam sah Brahman loko dia. E pinjam tu pinjam tu Brahman loko bukti benda pinjam itu kerana bayar ni. Atau kalau itu yang ada yang mana tu? Pau. Me apa ni kerana kata pau tiga. Atau kalau anda pau oleh ni esok lagi. Pau oleh. Pau mana bukti ini? Pinggir barat. Restoran pin bukti ini dah tinggal kerana petrol di gangan baru mana? Ini bater restoran pau tiga. An, ada petrol ada hero di ceruru di garu. Filter hero mana? Dengan ini kas kerana mana? Garaj di kiri tu kali di garu dengan mana? Ini bagi restoran kereta pau tiga. An, dengan balno restoran pau pinggir barat. Atau kalau mereka bule kari kau hari baru marla di mana? Kalau kari bapa kerja di mana? Kini mau kau itu lagi? Kalau leh ada mana? Eh kerapu, aku sendal karami, balawat kama anu? Ipa di mana istirahat kerma? Manusia loko itu main, eh kan dia? Manusia loko ini neka macam apa? Apa orang? Muka deh manusia loko itu main pimpau kerana ni tiap waktu macam apa? Sama aja Brahma loko, ni kalau macam sampah tu nak? Ipa deh ini orang ni, kalau macam mana nak? Eh dalam tegi hilang, apa aja kiri pun istimewa di dalam ini tu? Eh kita tu Brahma loko dia ni eka, macam ni tiga aja. Mungkin kemudiannya yang berada, atau Dewi yang dibuat, Peter dibuat jalan, Edno dibuat jalan, suami ini, mawe jadi putera dibuat. Yang kedua jalan pas mungkin madne bi, Eka udah, Dewi yang dibuat, Peter tamai jalan kian, Peter tinggal tu, mepen, kelas, kan Dewi yang tak kelas, siapa ni? Kelas nanti rahman mana sih ladai, udah alhamdulillah ladai, pasai udah alhamdulillah ladai, Peter. Sapada kami ke dalam pahar ini dengan kelas sama dengan kita kelas tiada. Kita piting untuk lagi bukan je. Nee kelas kelas susah dan nee kelas soling mungkin piting untuk lagi kami. Namu itu rasanya untuk lagi bukan je.
ඇතුලේ දැන් මේ බුදුහාමුදුරු උපමා කරන්නේ මේ කාමයේ මේ රාගේ රාගේ කියන්නේ ඇල්ම නමුත් ඇල්මටවත් තුන රාගේ කියලා කියන්න බෑ මේක මම විස්තර කරන්නම් උදාහරණත් එක රාගේ කියන එක රාගේ කියන එක ඇල්මටම විස්තර කරන්න බෑ නමුත් රාගේ බුදුහාමුදුරු උපමා කරලා දෙන්නේ කුම්බකු බැලුම් බෝලයක කෙටිම කෙටිම උදාහරණයක් කුම්බකු බැලුම් බෝලයක් වතුර යටේ අත් දෙකෙන් ඔබන් ඉන්නවා අන්නේ වගේ තමයි මේ කාමයේ රාගයේ කියන එක අපේ හිතේ ඔබලා තියෙන්නේ. උතල රාත් එක අත ඇදී බැලුම් බෝලේ යට යනවා. නැහැන්ටේ. බැලුම් බෝලේ දෙනවා. ඒ වගේ මේ අපේ සිතේ ඇතුලේ අර උතල දින අපේ දැලති ඇතුලේ කාමයේ මේ රාගයේ කියන දේවල් සිතේ ඇතුලේ ඔබලා තියෙන විර කරලා කොයි වෙලේ බැලුම් බෝලේ යට ඇදීත් දෙනවා. කොයි වෙලේ මේක ඉද කියන එක කියන්න බැහැ. ඔය හේතු සිත්ති උනා නැත්තර මොල් සත්‍ය උනා තුරානේ සිත්ති බෝධිසත්වයෙක් නක්ුණා දැන් අර කතාවක් ගත්තොත් බෝධිසත්ව ආත්මයක දැන් ඔන්න ඒ රජ කෙනෙක් ඉන්නවා රාජමාලිගාවක දැන් ඒ රාජමාලිගාවේ දුවෙක් ඉන්නවා ඒ රජතුමාට දුවෙක් ඉන්නවා අනිවාර්යෙන් දුවෙක් පුතෙක් ඉන්නවනේ දැන් දුවෙක්ගේ රජතුමාට ඉන්නවා මේ දුව හැමදාම උඩ සඳුතලයට ගිහිල්ලා ඒ කියන්නේ සමහර විට උඩ සඳුතලයට ගිහිල්ලා අර රෑ අදින වස්ත්‍ර දෙන්නේ අනිදියන්නේ අදි හැමෝම අමුතු වස්ත්‍රයක් පාවිච්චි කරන අනේ වස්ත්‍රයෙන් බෑගින්නේ හයි පස්සේ මේ රජතුමා ඊට පස්සේ දැන් මේ රාජමාලිගෙන් පිට වෙලා දුර ගමනකට යන්න ලෑස්ති. තවත් තුන හතර පිටද දැන් අම්පාරේ ඉඳලා කොළඹට ආව. තවත් දිනුමක් යනවා. ඒ වගේ තමන්ගේ දැන් රාජමාලිගාන තවත් තුන හතර ගමනක් යනවා. ඊට පස්සේ කියනවා දැන් තමන්ගේ පුරෝහිත ඉන්නවනේ. දැන් සේනාධිපති ගමක සේනාධිපති කියනවා දැන් එහා පැත්තේ ඉන්නවා කෞසික. කෞසික කියන්නේ ආචාර්ය කෙනෙක්. ඒ තමයි බෝධිසත්වයෝ. ගෞතම බුදුහාමුදුරුවෝ. මේ බෝධිසත්වය හැමදාම හිමාලයට වඩිනවා. හිමාලයේ උඩින් එන්නේ. එහෙදීනේ. එහෙදී හැමදාම උඩින් එනවා කට්ටියෙන් පේන්න. ලොක්කමකටත් ඒක. ඒක ලොක්කමක් නෑ. පේන්නත් ඒක එනවා. සාමාන්‍ය විභාවේ කියනවා ඒක ඕනේ. අර උඩින් එනවා. ඉතින් රජතුමා සේනාධිපතිට එන්නේ නෑ. රජතුමා සේනාධිපතිට කියනවා සේනාධිපති මම යනවා දුර ගමනකට. අපේ අර තාපසයා මේ තවස ඒ දැන් එයාට කියන්න දවස් තුනකට මගේ දුවට ධර්මයේ උගන්වන්න කියලා. ඊට අහන්නේ රජතුමා රාජ්‍යයෙන් එදින එනවා දවස් තුනකට. සේනාධිපති ඉන්නවා දැන් අරයා එනවා. ඊට පස්සේ දැන් අරයා එනවා රාජමාලිගාවේ උඩින් එන්නේ. දොරවල් අරින්න ඕනේ නැහැ අර. දැන් අර ඉස්සරහා ඉන්න මේ සේවකයෝ ඊට පාල දොරට පාලකයා ඊට පස්සේ සේනාධිපති ඔක්කොම කට අරගෙන බලන් ඉන්නවා. අනේ සාදු සාදු සාන්න තවස එනවා උඩින් එනවා කියලා. මං ඇහුවේ නෑ කියපේ එක පොතේ තියෙන විදිය. ඊට පස්සේ සේනාධිපති පොඩ්ඩක් ඒ කියන්නේ ඒක ගැන දැන් ආයෙ බලන්න දුව ගැන දැන් අර බාරද කියන්නේ. දැන් මෙයා සේනාධිපති පැත්තට ගිහිනා. හැමදාම මෙයාම පළවෙනි දවසේ උඩින් එනවා. ආයෙත් අර කට්ටිය කට අරගෙන බලන් ඉන්නවා සාදු සහ කොච්චර දැන් මද්ද කොච්චර ඥානිය අද වෙන්නේ කියලා. ඇයිලා පළවෙනි දවසේ ඔන්න බර කියලා ධර්ම දේශනා කරනවා. කියලා දෙනවා. දෙවෙනි දවසේ උඩින් එනවා. ආයෙත් අර කට්ටිය කට අරගෙන බලාගෙන අනේ හොඳයි කොච්චර ආශ්චර්යයක් අද්භූතයි මහා බුදුමයි දෙල් තුන්වෙනි දවසේ මෙයා උඩින් එද්දි අර දුව ඉන්නවනේ එදා පොඩ්ඩක් මෙයාගේ රාජකාරිය නිසා පොඩ්ඩක් පරක් වුණා එන වෙලාව හවස 6:00 ට ඉතරදී වෙලාවක් නෑ ඉතින් 6න් පස්සේ අර දුව මොකද කරන්නේ අර රෑ අඳින සළුව දින එදා මේ නිකන් සළුවක් වගේ ඇඳගෙන නිකමට අද තවුසාවේ නෑනේ දැන් හතර විතර එන්නේ කියන්නේ වෙලා අද 6:00 වෙලා කවුසාවේ නෑනේ දැන් ඉතින් මේ මහරෑ ඇවිල්ලා ඉතින් ඕවා කියලා දෙනවද නෑනේ කියලා මේ අර රෑ කන්ද සඳු වැදගෙන සඳුරු තලයට යනවා ඒ කියන්නේ සල් දැන් මේ තියනවා නම් මේ ඕලිය දෙනවා මේ වහලෙට ඉතින් සැප්දේ උඩට යනවා ඊට ඒ උඩ තියෙන අහසන ඔක්කොම හරි ඒ ප්‍රොඩක්ෂන් දැන් සඳු දියාගෙන මෙයා නිකන් උඩ බලාගෙන අත දිහා බලාගෙන හිටගෙන ඉන්නවා නිකන් ඉන්න ගමන් මේ ආය හාට පැද්දිනා විහාර පැද්දිනා නිකන් ඉතගෙන ඔය අතර තුන තවස කොහොම හරි අද ටිකක් පරක් වුණා කියන උඩින් එනවා උඩින් දැන් අර කට්ටිය එදා වගේම
yang udin jalan bola lagi. Kata yang gini, ane kocir acar ya jadat tuh ini mie ayam mie kira. Udin sambil kita lagi udah gak ada lagi, tekan lagi sambil kita lagi itu kan. Ada apa dorong lagi itu udin jadi oktober aja bola lagi. Mie dua lagi, satu aja jadi apa bimbel. Mie nanti satu aja jadi apa bimbel. Takar, yang niruan, niruan ini. Eka bahan mana yang lebih ini, boleh saat itu. Udah itu juga dekka, dan udah kini ini orang itu orang udin mantul itu dia, ini dekka aku jatuh, dekka kaman nara, opera di bagian boleh mama kiri begini, udah, kami usan mama, kami usan itu orang hati kata nampar nggak cari yang kami pergi ke belakang, entah itu udah pergi ke belakang, ada yang dengan itu kami ada, ada dekka, dekka kaman, esde kalau kerjat ta, orang mampi esde tapi nurupai gitu, eh lagi, esde tapi nurupai dah sih. Arah kat dekat orang muka dia apa ni? Aku mau dia. Ika baru mudik tu jadi kalau jodoh ada kan? Di mana ada kan? Macam mana dia ni? Arah parti khatam ni. Ajar ya tu tay. Mahabrati hari ni apa yang awak ni? Arah mudik kalau di mana ni? Cikat prati hari. Arah mudik ni dia arah kat dekat dekat. Sambil tu ada ini ni apa halai tu ni? Arah ya utar ni kan? Ane ni kat dekat kalau kuku dia ni. Ika baru mudik tu lah. Pahal itu macam mana? Mungkin tuh nyanyi dia, orang hati kadang ramai, jadi manusia ada ni ber, ada ni di cikam, orang hati kaya kan, orang perhati hari, budak kundai, budak kundai. Nyanyi dia ada, aku lah katnat dia, kau orang ni macam ni, kau orang ni macam ni, orang ini kau ini, ini manusia macam ni ber tu na, ber tu lah si aku lah katnat, hati ni sah, aku lah katnat nyanyi dia, orang nundi orang ini, itu ini orang hati, eh orang kata ni di cikam, mungkin tuh nyanyi, nyanyi tu lah ini je. Dalamnya tu orang kata tulis gini, ah ini dalam kira ni buat. Aduh, dekat kami usan ni, ni bodi santai orang tak tahu ni mana. Api kau tu, api tu bawa mati mana? Api udah ini dalam ni, bini ini dalam udah dia. Nanti mana? Oh, bodi santai orang tak tahu mana? Api dah ni hari ni. Okey, tuan tu tuan dek, tuh kami kan pokok dek, kata dek nanti mana? Kata, dek ragi kan tak tahu ni mana? Ragi kan ni telu kan ni kita depan depan kita ni kaulah ni kita ni tapi mana udah kan ni kerja tu udah ni kerja tu tangan kejar, ni kocer pinggir lah, mulu jiwite mah dandila pinggir, mana ni muka tu muka kahiyi kan mata pun, ada kumbi ekor kumbi mana ni ni bisu agak ni kumbi kau dah tu mana ni muka kahiyi kan bawa mata pun, kocer pinggir mana ni muka kahiyi bawa mata pun mata pelan mana pun, iyalah. Jadi apa? Apa? Dewa itu sutre, bidadara itu desa agama ni. Apa ni? Di atas si amra juru ini kan? Di amra juru apa? Prasna pah? Oh, prasna pah kan? Ni prasna pah ada utter dengi orang. Noko jepatnya na dah ni prasna. Noko mister kan ni bidadara ni kiri orang jadi. Ego ni prasna pah kan? Wah di India tempat wah wah itu kan? Manusia terkait adi, ini adalah pasal pangku mana, ini pasal bahagian terutama tu, ini pelbagai kegiatan. Jika ni dah biar, agi ini kelbuk ini, magi ini, depan ini, magi ini, ini kadang kita melihat tu orang. Depan itu tanah yang ini, ini, magi dah tahat tak ada nama depan lah. Yang mana tahat kalau satu tinggi lah, tahat terawal itu pisang itu lah. Tahat satu tinggi ini mana depan lah, ada nama ini, ada nama ini boleh. Ada lah, ini pasal dah sebut terangkan satu ni berapa mana. Anak kadal ni, mula, itu kan time lepas kata, tapi tu ni kapan di, ikan paru married ada ke married tu, ikan paru betul tu married married tu, dan ni awal tu kalau kadal bukti ni ni dia make ni, dan kita tu ni open terus dah, ni tu buka terus dah, macam ni, ni keli ni ada ni ada situ villa, ane mana ni open hari tu, ane itu ada beberapa macam bukti ni ni baru mana ane itu keli tu, keli mana aye, open kata tu, dia na, eh. Raja Malika waktu itu, arah yang kata orang ni, ni raja ni mana? Raja tu ni kira, putar ada ni buat tiga, jadi mahal putar, bawal putar, ini dia tiga. Dan khalay ada kerja macam ni, raja tu kan mudah Raja Malika, hadir Raja Malika tu kurang mana? Biar terkena dasi ni mana? Eh dasi kat tu mana? Mana? Oh, opini berapa? Salim itu opini berapa? Macam mana pas se, dia ni raja tu mana? Iya kan? Kes mudah ini yang datang, mana kita nak lihat? Ia adalah putu dengan loko putar, loko putar. Anu hari loko putar ni raja bahasa. Emak tiga loko nak dah bela. Ebi nak jenama pinat kumar ya,
Oba tamai wedi mahaguta, oya me rajya bhara ganna kiyala kiyana. Raja thuma wenna kiyala. Ane mate paagena, okkoma athanna. Oy kiyanne deval okkoma athanna annawa. Me raage kiyanne alima kiyanne mokakda kiyala deethuma arage. ඊට පස්සේ කියනවා අනේ මේක අතාරේ මේ මට එපා මේක මට රජකම එපායි ආය දෙවි බරක් කියන ඇවිල්ලා පින්නත් කුමාරය ඔබ තමයි වැඩිම අගුත රාජ්‍ය රජවම් ගන්න කියලා ආය කියනවා අනේ මට රජකම නම් එපා කිසිම දෙයක් එපා තුන්වෙනි පාරක් ඇවිල්ලා කැදිකේ කියන ඇවිල්ලා කියනවා රජකම ගන්න එපා නම් ඔබගේ පොඩි ඔබගේ මල්ලි රජ වෙයි ඔයා මේ රාජ්‍යින් නිකේ අනේ තම්සේලාගේ රාජ්‍යයත් මට එපා ඔහෙලා යෝධියක් ඔහෙලා ගියා ගන්නවයි කියලා එයා යනවා ඈත පිළිසෙල් ගම්මානෙක දැන් මේ කොළඹ ඉතන අම්පා ගියා. ගිහලා පොඩි දුෂ්කර ගමකට පොඩි පැල්පතක ඉන්න දෙන්නෙක් එක්ක ගිහලා ඔන්න එයා වාසය කරනවා. ඔය අතර දුර දැන් පොඩි මල්ලිට තාක්ෂ්‍ය දුන්නා. දැන් පොඩි මල්ලි තමයි මහරජා. මේ රාගය අයින් කරලා අර ගෙදර ගිහිල්ලා දැන් ඉන්නේ මේවා කැමති නැති ස්වාමී. ඊට පස්සේ දවස එනවා අර මල්ලි මහරජා මල්ලි කියන්නේ. එයාගේ කියනවා බිදුමක්. ඒ ගෙදරේ අදාළ අය වගේ පිට පිට දෙන්න කියලා. ඊට පස්සේ කියනවා අර ගෙදරා එකතු වෙලා පින්වත් කුමාරය ඔබගේ මල්ලි මහරජා අපිට මේ බදු දෙන එක නතර වෙයි ඔයා ඔබ ඔබ කුමාරි කුමාර කුමාරය ඔයාගේ යුමක් යවන්න මම ඉන්නේ මේ ගෙදර මේකෙන් අය බදු ගන්න එපක් ඊට පස්සේ යුමක් යවනවා මේ මගේ මල්ලි මහරජා මේ ගෙදරෙන් අය බදු ගන්න එපා මම මේ ගෙදරින් ඉන්න කියලා මේක අයියක් කියලා ඊට පස්සේ ආරය අපුදුන් වෙලා අනේ මගේ අයියා නේද ආයෙත් යමක් එනවා මගේ අයියා නේද ඔය ගෙදරේ අයබදු අය කරන්නේ නැහැ මගේ අයියා හොඳට බලාගන්න ඊට පස්සේ අන්න හරි ඊට පස්සේ අර ගෙදර මිනිස්සු කොවිඩ් වෙලා එදා හැදුවේ ඊට කලින් හැදුවේ ගොඩ කරලා නම් එදාට පරික්කුත් වෙනවා ටිකක් වැඩි ලෝග අරවා මේවා දෙන්න බලන් කන්න කලගෙන එක වැඩි වෙනවා ඊට පස්සේ දවසේ ආයෙත් ඒ විමක් එනවා රාජධානී මල්ලිගේ පාරදගේ මල්ලිගේ ආයෙත් මේ ගමෙන් මුළු ගමෙන් අය බදු අය කරන්න කියලා දීමක් කියලා. ඉතින් මුළු ගම එකතු වෙලා ඇවිල්ලා කියනවා පින්වත් කුමාරය මේ මුළු ගමෙන් අය බදු ගන්න නැති වෙයි ඔබ තුමා මෙහෙ ඉන්නවා කියලා කියන්න කියලා. දිනුමක් යවනවා ආයෙත් මල්ලිට මගේ මල්ලි මහරජා මම මේ ගමේ ඉන්නේ මේ ගමේ අය බදු ගන්න එපා කියලා. ඊට පස්සේ කොච්චර හොඳද කියලා ආයෙත් දිනුමක් යවනවා අනේ මගේ අයියා මෙහෙ ඉන්නේ ওই ගමෙන් අය බදු එපා කියලා. ඊට පස්සේ අර ගමේ මිනිස්සු ඔක්කොම වැඳලා පූජ සත්කාර කරලා ත්‍යාග අරව මේවා දෙන්න ගත්ත ගමන් මේ අර මොකද වෙන්නේ අර ත්‍යාග දැකලා කට්ටියගේ පූජ සත්කාර ලැබිලා ඒවත් එක්ක මෙයාට ආන රාගේ පුදු නැහැලු අනේ මෙච්චර කට්ටිය මට වදිනවානි මෙච්චර කට්ටිය මට ගරු කරනවානි මෙච්චර කට්ටිය මෙහෙම මට ත්‍යාග දෙනවානි මේ හැමදේම මට ලැබෙන්න දෙද්දි මම මේ වගේ පැල්පතක ජීවත් වෙන්න කියලා හිතුවා ඊටත් මොකද ගන්න අර ඔබලා දීප බැලුම් බෝලෙ උනේ නැත්තම් ඉතිරේක මොකක් පරිවත් වෙනවා උනේ ඊට පස්සේ මොකද කරන්නේ ලියුමක් යවනවා මල්ලීට මල්ලි වගේ මහරජා දැන් අර ලියුම ඉරත් හිතනවා නේ මේ පාරකට මොකක් පරිවත් දෙයක් හොන්ටයි කියන එක ලියුම දීලා මොකද මල්ලි මගේ මහරජා මගේ මහරජා මල්ලි මේ රාජ ඔයා අපට රාජ්‍යයෙන් භාගයක් දෙන්න කියලා අර අරය මුදුම එනවා ඇයි මේ මිනිස්සයා එපා කියලා ගියා ගමේ අර ගෙදරට ඉන්න පැලපතේ දැන් රාජ්‍යික භාගයක් දුන්නා. මෝ එන විදිහ වෙනන්න බෑ කියලා හිතුවා. ලියුමක් යවුවා. දැන් මල්ලි තමයි හොඳ. අර ඒක දිවි පිටට වේලේ චරිත නෙවෙයි මිනිස්සුරා. පිටට අයහපත් චරිතයක් පේනවා නම් එයාගේ පිටිපස්සේ අනිවාර්යෙන්ම ඒකට ප්‍රතිවිරුද්ධ චරිතයක් තියෙනවා කියලා පුදුමක් තියෙනවා. ඒ කියන්නේ දැන් මෙතන කවුරුනේ මැරෙක් ඉන්නවා නම් මැරෙව නෑ උදාහරණයක්. මැරෙක් ඉන්නවා නම් ඒ මැරයාගේ පිටිපස්සේ විරුද්ධ චරිතයක් තියෙනවා. ඒ කියන්නේ යා හොඳ චරිතයක්. කවුරු හරි කුණු හරි කියන කෙනෙක් ඉන්නවා නම් කොයි වෙලේ කට්ටිය දැහෙන්න ඒකට පිටිපස්සේ ප්‍රතිවිරුද්ධ චරිතයක් ඉන්නවා. ඔබතුමා වෙලෙදී කමුද ටිකක්. අන්න ඒ වගේ වචන තියෙන පට්ටියක්. පිටින් අයහපත් නම් ඇතුලේ යහපත්. පිටින් යහපත් නම් ඇතුලේ අයහපත්. හැමෝටම නෑ. සමහර අය ඉන්නවා තිබ්බ වගේ ප්‍රകൃතියක තියෙනවා. පිටින් අයහපත් නම් ඇතුලේ ඊට වඩා යහපත්. එහෙම අයත් ඉන්නවා. මෙතන මොකද කරන්නේ? දැන් අරය කියනවා මල්ලි එහෙම එකක් නැහැ. අරයාගේ රාගේ නැහැ කියලා පෙවුනේ මුලින් වාලාදි හිතෙන් ඇත්තේ අරයාට දැන් රාගේ නැත්තේ යන්නේ කියේ. හැබැයි මල්ලියට තමයි රාගේ නැත්තේ මහරජා. මල්ලියෝ මොකද කියවනවා? මහරජා මහරජා. අයියා මේ රාජ්‍ය භාගයක් ගන්න. ඒගොල්ලෝ මොකද කියවනවා?
මොකද රාජ්‍ය දුන්නා කියලා. දැන් රාජ්‍යයේ භාගයක් කරගත්තා කියලා. ඒක නිදී ගමන් අර සේනකේ ආරක්ෂාවට ඉන්න දෙපැත්තෙන් වෙලාවට ගෑනු ළමයි දෙන්නේ දෙපැත්තෙන් පරම් ගහ. එහේ කාමයි. ගෑනු ළමයි දෙන්නේ දෙපැත්තෙන් අහා. දැන් මේ රාජ්‍යයේ දෙන්නේ. අර බුදු සත්කා ත්‍යාග භෝග කෑම රාජ්‍ය කෑම ලැබෙන්නේ. මේ ආර තමත් වැඩි වෙනවා. ආය දැන් අර බැලුම් බෝලේ උදාහරණ දැන් ඉබේන එකක් නැහැ. දැන් තියෙන්නේ අභ්‍යන්තරින් උදේනවා. ඒ උදා ආපු දේ රාගය තමයි විශ්සෙනවා. අර ඇවිලෙන ගින්නට බිඳු දානවා. තමයි විශ්සෙනවා. මෙයා මොකද්ද කියන්නේ ආයතුලියක් යවනවා. මේ මල්ලිද හැබැයි ඒක මල්ලි කඩක් දීත්වේ මේ මගේ අයියා ඇවිල්ලා රාජ්‍ය භාගයක් ගත්තානේ මම ඉතින් ආයතන භාගයල යන්න දන්නේ කියලා ඉතින්. හැබැයි ඒ විදිහෙදී දීත්වේ මගේ අයි මේ මල්ලි පහරද මට රාජ්‍ය භාගයක් දුන්නා. ඒක ගැන මම ප්‍රශංසා පළ කරනවා. මම ගොඩ සතුටු වෙනවා. මට දුන්න රාජ්‍ය මොන් නැතයි යුද්ධ කරපන් කියලා යන්න ඕනේ. ඊට පස්සේ ගිහනවා මේ මිනිස්සයා කතා කරනවා. මේ හිතනවා මෙහෙමත් ඉත්තච්ච මිනිස්සේ රාජ්‍යත් එපා කියලා මුකුත් එපා කියලා යහපත් විදිහට සීලවත් සීලවන්ත ප්‍රභාවක යන ගමට ගිහපු මිනිස්සයා දැන් රාජ්‍ය දිල්ලන පුරු රාජ්‍ය රජකම් ඉන්නවා. එහෙම හිතලා කිව්වා නියමක් ඇව්වා මගේ අයියා මේ හොඳයි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ යුද්ධ රැද රජනම ඔබට ඇත කියලා නියමක් කළා. මුළු රාජ්‍යෙම රජ වුණා අන්තිමටම මල්ලි නැහැ. මල්ලි කරුවදම පත්ති කියන එක දැන් සාමාන්‍ය ඔහොම එකක් වුණත් ගන්නවා. ඒක මල්ලි රාජ්‍ය දුන්නේ නැත්නම් අතට යුද්ධ කරනවා. අන්න තණ්හාව. යුද්ධ කරද්දි යුද්ධ කරන්නේ අරවට තියෙන ආසාව. එතකොට මෙයා ගියාගාතනේ ගැන හිතන්න දෙයක් නැහැ. එයාගේ හා තමන්දේ සාධාරණත්වයේ රජකම කියන එක. දැන් එයාගේ වැඩිමාන කෙනා ඒ සාධාරණත්වයේ. නමුත් එපා කියලා කියන කෙනා ආයෙත් එනවා. බොරු වැඩක් නැතර තියෙන්නේ. ඔය වගේ මේ කාලේ මිනිස්සු ඉන්නවා. ඒ ඇල්මඩ එපා කියලා ගේදර ඉන්නවා මේ කාලේ වැඩිමාන දෙන්නේ මම හිතන්නේ ගේදර ආයි කියලා මෙතන වැඩිම බාලු විදියට ඉන්නවා. ඊවල් ගැන නම් මම දන්නේ නැහැ. මම බාලු විදියට. ඒ වගේ අය තියෙනවා. දැන් අර කාමයේ කියන එක ඒක උදාහරණ බුදුහාමුදුරු කියන එක තරක දැන් මේ කාමයේ කියන්නේ දැන් අර පරාපෝ සූත්‍රයේ කියන අබුසැමියන් එක්ක අබුසැමියන් කියන දැන් තමන්ගේ විරිදත් එක්ක නැතුව මේ අදිවිදවල් එක්ක ය පරාපෝ සූත්‍රයේ උදාහරණ පිළිහිමක දොරක කියන එක ගාතා මේ දේශනා කරනවා. විරිද තමන්ගේ ස්වාමියා හැර වෙන ස්වාමියන් අතර යනවා. මෙතන ඔක්කොම ඉන්නේ මට වඩා වැඩි අය ඉන්නේ ඉතින් වැඩි මහමයි මාමල නැන්දලා ඒවා කියන්නේ ගොඩාක් කට්ටි ඔව් මේ ඇගෙන් කියන්න බෑනේ වයස කීයද කියලා. කවදාවත් ඇගේ සයිස් එකේ වයස කියන්න බෑ. දැන් මට කියන්න බෑ මේ මාගේ වයස අවුරුදු 12 කින් පස්සේ දැන් මේ මහත්තයා කියන්න බෑ මගේ වයස මට අවුරුදු 48ක් වෙන්නත් පුළුවන් 50ක් වෙන්නත් පුළුවන්. නමුත් Taman තමයි යන්නේ තමයි එතනතර සිද්ධනේ කියන්නේ. අර දැන් අපි මොකද්ද කතා කරන්නේ කාමයේ ගැන. කාමයේ තත්ත්වය පරාබෝධ සූත්‍රය කියලා වෙනත් කැමියක් කැමියක් වෙනත් විදිහකට. තමන්ගේ විහිදිද්දි වෙනත් විදිහක් එක්කේ ඉන්නවා. ඒක බුදුහාමුදුරු කියනවා මේ කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති බයං කාමතෝ විපුක්තස්ස නත්ති සෝකෝ කුතෝ බයං කියලා. කාමතෝ ජායති සෝකෝ අර මම මුලින් කියපු මතක තියාගන්න ඔක්කොම. සුණාත ධාරයේ තරාත ගන්න. අහං මනාප දානී කරන් අවබෝධ කරගත් අවධර්මයන් ඇතිලෙ. ඒක හිතේ තියෙන මොකක්ද? කාමතෝ ජායති සෝකෝ. කාමේ ශෝකේ උපදිනවා. ශෝකේ කියන්නේ මොකක්ද? ඒක අපි ගත්තොත් දැන් මේ පවුලේ කවුරු හරි මැරුණොත් අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි කවුරු හරි මැරුණොත් එයාට දුකයි නේද ගැන අනිවාර්යෙන් අඬනවානේ. කොළඹ නගර ගම්පැත්තේ අනිවාර්යෙන් අඬනවා. ශෝකයටපත් කරනවා. දැන් තමන්ගේ මොකක් හරි දෙයක් නැති වුණා. ඒක ශෝකීපත් වෙනවා. දැන් හදිස්සි දැන් අර මං කව රස්සාව නැති වුණා. ඒකට ශෝක වෙනවා. අන්න ඒකට දැන් ශෝකේ කියන්නේ. කාමතෝ ජාති. ඔතන එයා දැන් කවුරු හරි විදිහට මැරිලා නම් අඬනවා නම් දැන් ඇඬුවා කියලා එයා එනවද? මැරිච්ච කෙනා ඉපදිනවද? ඇඬුවා කියලා මැරිච්ච කෙනා උපදින්නේ නැහැ. එයාට ඒක මානු මිනි පෙට්ටිය දොරට අපලෙන්නේ නැහැ. එහෙම ඉන්නේ නැහැ. ඒක නිසා අඬ වෙන්නේ නැහැ. ඒතකොට එයා ශෝකයක් තියනවා නම් අපි දන්නවා එයාට කාමයකුත් තියෙනවා. අන්න කාමතෝ ජායති බය. කාමයෙන් උපදින බය. දැන් එකපාරම මේ පෑන් එක පඩම් වැටුනොත් ඔක්කොම බය වෙනවා. තමන්ගේ දුකට තියෙන පෑන් එකක් පඩම් වැටේ. නැත්තම් බය වෙනවා මෙතන මොකක් හරි එකක් වෙයි ෂෝට් එකක් කියලා කියන්නේ. කියන්න තුරේ. මොකක් හරි එකක් වෙයි. උන ගම් බය වෙනවා.
අන්න බය වුණා කියන්නේ එයාට කාමයක් තියෙනවා. කාමයේ ශෝකය උපදිනවා, කාමයේ බය උපදිනවා. කාමතෝ විප්පමුත්තස්ස. කාමයේ ප්‍රහීන කළ පුද්ගලයාට නැති ශෝකෝ පුතෝ බයක්. නැත ශෝකයක් කොහෙන්ද බයක්? කාමයේ දුරු කරනවා නම් පහත් වෙන්නම ඕනේ. නිවන් දකින්නම ඕනේ. මෙතන කවුරු හරි බයක් නැත්නම් ශෝකයක් නැත්නම් ඉරාඳුනේ ඉන්නවා නම් අපිට තේරුම් දෙනවා නම් රාජ්‍යනාදී කරලා රාගන්නු කාමයේ නැත්නම් අහත. ඒතෝ රාග දෙක තියෙනවා නම් අනේ ඔයයි කාමයේ තියෙනවා. කාමයේ නැත්නම් අර දෙක නැහැ. අන්න ඒක. ඔබල මේ බුදුහාමුදුරු උදාහරණ වශයෙන් කියනවා කතා කරුත් කියනවා. හරි දැන් වෙලාව මේ වෙලාව වැඩ නැහැ. ඒ ඔබ කතාවුත් තියෙනවා. අනිත්‍යගත කුමාරයා කියලා කුමාරයෙක් ඉන්නවා. අනිත්‍යගත කුමාරයා කියලා කුමාරේ මාත් ප්‍රශ්නයක්. අනිත්‍යගත කුමාරයා කියලා කුමාරයෙක් ඉන්නවා. මේ කුමාරයා පොඩි කාලේ ඉඳලා දැන් මෙයාට අම්මා කෙනෙක් ඉන්නවා, තාත්තා කෙනෙක් ඉන්නවා. ඉතින් මොකද කරන්නේ? ක්‍රමයෙන් ලොකු වෙනවා. වැඩිමහල් වියට පත් වෙනවා මේ පුතා. අවුරුදු 15 වෙනකම් ඉතර අවුරුදු බුදුහාමුදුරේ කාලේ අවුරුදු 15 තමයි විවාහ වෙන්නේ. අවුරුදු 15 13 14 වගේ කාලෙකින් තමයි විවාහ වෙන්නේ. කොහොමද යා දැන් මෙයා අවුරුදු 15කට විවාහ වෙන කාලය ආවට පස්සේ අම්මයි තාත්තයි ඇවිල්ලා කියනවා පුත්‍රය ඔබට විවාහ වෙන්න කාලය හරි. දැන් නම් යාළුවමේ නැත්තම් බිරිඳක් හොයාගන්න හරි අපි හොයලා දෙන්නද? මේ කපුවල කියන්නේ හොයලා දෙන්නද? අනේ අම්මේ මට එපා කියලා. ඒ ළමයා කාමයට ආසා නැතිකම කියන්නේ තමන්ගේ අම්මගෙන් කිරිබිව්වා කියන්නේ මේ තනපට වටේ දෙද්දක් උතරන. දෙයින් නැති වෙන්නේ. හදිස්සියේ කිරිබොද්දි තනපට වේනවා නම් කිරිබොන් නැහැ. ඒ තරම් කාමයට කැමති නැහැ. තනපට කිරිබොත් මේ දෙද්දකින් වහල ගමන් කිරිබිලා කියලා. බෑ කියලා. දෙවිලි පාරත් ඇවිල්ලා කියනවා ඒත් බෑ කියලා. තුන්වෙනි පාර ඇවිල්ලා කියද්දී අර කුසබබා ඉදේ වගේ කුසබබවල් ඇති ඒ වගේ කතාව. නමුත් ඒක නෙවෙයි. මෙයා ඊට රන්තුවක් හදලා දෙනවා මේ ස්ත්‍රිය විදුරුවක් හදලා දෙනවා රන්වලින් මේ වගේ රූපයක් මේ කොහේ හරි රජගහ කුරල් මුළු ඉතිහාසය කොහෙද තියෙනවා නම් අරන් ඉන්න ඒ වගේ ඉස්සියා කිව්වොත් මම බදිනවා සාමාන්‍ය විවාහය මම විවාහ වෙනවා ඊට පස්සේ මොකද කරන්නේ තුන් හතර දිනේ කම්මයි තාත්තයි ගෙතර සිටවලු මේ වගේ රන්වක් තියෙනවා වගේ කෙනෙක් අරන් ඉන්න රජ කොහේ ඉතිහාසය කොහෙන් හරි වාරක පුරුහන් තරම් පහවන භෝග සම්පත් දෙනවා කියලා කිව්වා ඊළඟට මෙයාලා දැන් මේ කාරන් අරන් යද්දී ආ කුසබබායි කී වගේ ඒ කතාවත් එක්ක කඩලා ගන්නවා බලන දෙනවා මෙයාලා මේක ගිහිල්ලා ගඟක් මුල්ලේ ওই රූපේ තියලා ගලක් උඩින් ඉඳ ගන්න විඩාවල් මාන්තියක් ඊට පස්සේ මොකද කරන්නේ එකපාරම සාමාන්‍ය මේ අම්මගේ එකගෙ ඇවිල්ලා අර රන් වලට ගහලා කියනවා මාත් එක්ක ඇවිල්ලා නාලා ගිහිල්ලා දැන් ආයෙත් මට වරින් නාන්නවද කියලා කියන අර රණ්ඩුවට ගහන. මෙයාලා එක බලන් ඉඳලා ඇවිල්ලා අර එකපාරම කියන අන්නේ ඉන්නවා ඉන්නේ වයින්නවා කියලා ඇවිල්ලා අර කට්ටිය අර අම්මලා කියනවා අපි කියනට ඔයාගේ දුවක් ඉන්නවද මේ වගේ කියලා. ඔව් මං හිතුවේ මේ අපේ දුව කියලා සමා වෙන්න ඕනවලු කූපෙට ගැහුවට කියලා කියනවා. අනේ කොච්චර මේ හම්බ වෙච්ච එක මොන ගැටිච්ච එක මෙහෙම අහවල් පුලේ උසස් පුලේ මෙහෙම අවශ්‍ය වෙලා තියෙනවා මේ ස්ත්‍රියක් දෙන්න පුළුවන් කියලා අර කට්ටිය කුලයේ සම්පත් බලලා පාගිලා තියෙනවා. ඊට පස්සේ ඕක අනිත්‍යගන්දු කුමාරයාත් ආරයාගේ නම දැන් අර කුමාරයා. ඒ කුමාරයාගේ අම්මයි තාත්තරේ දැනගන්නවා. ඊට පස්සේ රන් කරත්ත වලින් රාජ කරත්ත ගෙන්නවා මේ ස්ත්‍රිය අරන් යනවා. මේ ස්ත්‍රිය ජීවත් වෙනවා කියන්නේ සත්මහල් ප්‍රාසාදයක තට්ටු පතක හත්විලි තට්ටුවේ. එළියට බහින්නේ අවුද්දකට එකපාරක් විතර. දෙදෙනෙක් එළියට බහින අවුද්දකට එකපාරක් විතර. ඒ තරම් දැන් හත් දින ගන්න සිවු නැහැ. ඇඟ සිවු පංච කල්යاني කියලා කියනවා. වාය කල්යاني, තේජ කල්යاني, ආටි කල්යاني, මාංශ කල්යاني කියලා. පංච කල්යاني යුක්ත අය ඉන්නවා මේ කාලෙ නම් නැහැ. ඒ කියන්නේ තේජ කල්යاني ගත්තොත් යක්කම අපේ මේ දැන් වතුරට පොඩ්ඩක් අපිට කෙස් තියෙනවා. වාය කල්යاني, ආටි කල්යاني මෙයාට මෙහෙම වෙන්නේ නැහැ. මේවා වෙන්නේ. ඒ වගේ ඉස්තිය පංච කල්යاني. මෙයා කරත් වලින් එකක් එද්දී අතරතුර දැන් නැගයක් සිවු මැලිකම නිසා කරත් ගැස්සෙනවා. ගල ගලක වදිනවා උඩ යනවා කරත් ගෑස් තියෙන මිහරක වදිනවා අධික සිවු මැලි කම නිසා කරත්තේ අර ගෑස්සෙන නිසා මෙයා මැරෙනවා මේ ස්ත්‍රිය මැරෙනවා කරත්තේම මැරෙනවා අය කරත් ගෑස්සෙනවා උඩ යනවා පහතරේට වගේ මේති ඇඟ මේ
Mama kian, yang me itu nasi nama kita berada mola,
වඩා ඉදුවල දැහැත්වත් දී පිළිගන්නවා ඉතාමත් ගෞරවයෙන් යුක්තව ඊට පස්සේ දේශනා කරපු ධර්මයේ ශ්‍රවණය කරලා ඔබ සියලු දෙනා ඉතාම කුසල සම්පාරයක් කුසල ස්කන්ධයක් රැස් කරගත්තා සංවිධානය කිරීම කරලා දෙන ඇමති ආරක්ෂක කොට්ටාසේ සුභ සාධක සංගමය හා අනිකුත් සියලු මහාංශයේ දායකත්වයේ මගපෙන්වීම විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිතුමා සහ ඇමති ආරක්ෂක කොට්ටාසේ අධ්‍යක්ෂතුමාගේ ආශිර්වාදයෙන් හා මගපෙන්වීම යටතේ සහකාර පොලිස් අධිකාරී සුභ සාධකතුමාගේ සහ සියලු රාජ්‍ය නිවේදක නිලධාරීන් මහතුන්ගේ ස්ථානාධිපති ඇමති ආරක්ෂක කොට්ටාසේ උපදේශකව තමයි දැන් ඔබ සියලු දෙනා විසින් මෙච්චර වෙලා ධර්මයේ ශ්‍රවණය කරේ අවශ්‍ය කරුණු කරුණක් ශ්‍රවණය කළා මොකද ධාර්මණය කරගත්තා එතකොට ආරම්භයක් වශයෙන් තියෙන්නේ දැන් ඔබ සියලු දෙනා මේ වගේ මෙතන ආන්දර වඩනවා මේ වගේ ධර්ම දේශනා කරේ මොකක් හරි ආරම්භයක් ඇති වෙන්න ධර්මයේ ශ්‍රවණය කළ ඉස්සලා පංග සීලේ පිළිවෙල පංචින් සමාදන් වෙලා ධර්මයාම කියන්නේ ඊට කලින් කරපු පංචින් කැඩෙන ප්‍රශ්නයක් නැහැ කැඩලා තිබ්බ නිසා පංචින් ඔබ සියලු දෙනා ඉස්සලා මේ පන්සිල් දුන්නේ පන්සිල් කියන එකේ තේරුම ගන්නවානේ ප්‍රාණඝාතයෙන් වැළකීම අනුන් දේවල් ගැනීම වැළකීම කාමයේ වර්ධන ඇතිවීම බොරු කීමෙන් වැළකීම සුරාවෙන් වැළකීම මේ පන්සිලේ සමාදන් වෙලා සීල දනාව ධර්මයේ ඇතුළත්. ඉතින් මේකේ අරමුණ වශයෙන් තියෙන්නේ ඔබ සීල දනාව විසින් නිරස් කරගත් ආශීර්ය කුසල ස්කන්ධය අරමුණ වශයෙන් කැමැති ආශ්‍රය කොට්ටාසේ නිලධාරීන් සහ නිලධාරීන්ගේ ආධ්‍යාත්මික වර්ධනයේ සීල කිරීම ඒ වගේම නැමැති ආරක්ෂක කොට්ටාසේ රාජකාරියේ නීතිය සියලුම නිලධාරීන් නිලධාරියන්ට පිළිපැනවීම සහ සියලුම ආබාධ නිලධාරීන් නිලධාරියන්ට සිත ප්‍රාර්ථනා කිරීම රාජකාරියේදී සිටින සියලුම නිලධාරීන් නිලධාරියන්ට හා ඔවුන්ගේ පවුල්වල සියලුම සමාජිකයන් සිත ප්‍රාර්ථනා කිරීම ඉතින් ඔබ සියලු දෙනා විසින් අද දින රැස් කරගත්තේ තුනා වූ ධර්මය ශ්‍රවණය කරා මනාකොට ධර්ම ශ්‍රවණය කරලා ධර්මයේ යන සිතාව යොමු කරගෙන හිතන විදිහට ශ්‍රද්ධාව සිතේ උත්පාදනය කරගෙන ධර්මයේ කෙරෙහි විශ්වාසය තබාගෙන ආධ්‍යාත්මික වර්ධනය තමාම ධර්මයේ උදේ තේරුම් අරගෙන කරන දෙයක්. එතන පරිකීම ආධ්‍යාත්මික වර්ධනය තවත් කෙනෙක්ට දියුණු කරන්න බෑ. ඉතින් තමන්ටම දියුණු කරගන්න බෑ. ඉතින් ඔබ සියලු දෙනා විසින් ආධ්‍යාත්මික වර්ධනයේ සිදු කිය ගැනීමට මේකේ ප්‍රධාන අරමුණක් වශයෙන් තියෙනවා මේ මාර්ගයේ සිදු දෙනවා. ඉතින් ඔබ සියලු දෙනා විසින් දැන් ධර්ම ශ්‍රවණය කරන, ඒ වගේම ස්වාමීන් වහන්සේට ගිලන්පත් පූජා කරන, ඒ වගේම දැහත් ඒ ආදී දේවල් සත්‍රිස්පාරාදී පූජාවක් පවත්වලා ඔබ සියලු දෙනා විසින් රැස් කරගන්න තියෙනවා සියලු කුසල ස්කන්ධය. පරතෝ ලෝකයා සම්බුද්ධ ශාසනයත් ඔබවත් අපවත් ආරක්ෂා කරන්නා වූ අල්පේචාක්‍ය මහේශාක්‍ය දෙවියන් ප්‍රධාන කොටගෙන සකල පෙරවසන්නා වූ සියලු දෙවියන්ගේ පින් අනුමෝදන් වේවා. දෙවියෝ විසින් ඔබව ආරක්ෂා කරත්වා දෙවියන් විසින් සතුටු වේත්වා. දෙවියන් විසින් ඔබගේ අපගේ ගේදුර ඊට වඩා රැකී ආරක්ෂා සියලු දේ ආරක්ෂා කරත්වා. මේ පින් අනුමෝදන් වූ දෙවියෝ ප්‍රාර්ථනා කරන බෝධි දේවතු නමා නිවන් සත්පත් නදා කරගනිත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ආකාසත්තා චුම්මත්තා ඒ වගේම ඔබ සියලු දෙනා විසින් රැස් කරගන්න ධර්ම ශ්‍රවණය කරලා ඒ දේශකයන් වහන්සේ නමක් වඩාමලා වඩාම දුවල වහන්සේට ආදී පූජාවක් පූජා කරලා රැස් කරගන්න හේතුනා වූ සියලු කුසල ස්කන්ධය රැස් කරගන්න හේතුනා වූ සියලු කුසල ධර්මය ඔබ නමින් ගියා වූ සියලුම ඥාතීන්ටත් වර්ග පරම්පරානුගතව ගියා වූ මාතෘ පිතෘ පුත්‍ර කලතු බාතු භගිනිය ආදී ඥාති වර්ගයාට මේ පින් අනුමෝදන් වේවා ඔබගේ පෞද්ගල යම්කෙනෙක් පින් අනුමෝදන් කරයි කියලා බලාපොරොත්තු වෙන සීල එන සීලම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා ඒ වගේම නැමැති ආරක්ෂක කොට්ටාසේ රාජකාරී නීතියාව සියලු නිලධාරීන් නිලධාරීන්ට සහ ආබාධිත සියලු නිලධාරීන්ට ආබාධිතයන් සෙත්පතන්න ඒ වගේම නැමැති ආරක්ෂක කොට්ටාසේ රාජකාරී නීතියේ නිලධාරීන් නිලධාරීන්ට ඒ සියලු දෙනාටමත් ඒ වගේම ඔබගේ පවුල්වල නම් සඳහන් කළත් නොකළත් ඒ සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වේවා නීතියාව ඒ අනුකූල
ආරක්ෂක කොට්ටා දිනදාරයෙන් ප්‍රධාන කොටගෙන මිය ගියා වූ සියලුම දෙනා යම් දුක්ඛිත ස්ථානයක මෙදීයන් නම් සැපවත් ස්ථානයකටපත් වේවා සැප කරගනිත්වා අත්කර ගන්නා වූ සැප වඩා වර්ධනය කරගනිත්වා ඒ ඥාතීන් සතුටු වේවා මෙපින් අනුමෝදන් වූ මිය ගියැත්තෝ ප්‍රාර්ථනා කරන බෝධියකේ උතුම් අමාන් හනිවන් සප්පත් රඟා කරගනිත්වා කියන ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නි ධම්මේ ඥාතීන් ඒවගේම ඔබ සියලු දෙනා විසින් ඒ කිව්වා වූ ආකාරයට යත් කර ගන්න ලැබුණා වූ සියලු කුසල ස්කන්ධේ ආනුභාවේ ඒවගේම 512,000ක් සර්වඥන් වහන්සේලාගේ ආනුභාවයෙන් මේ විශ්වයේ මේ ලෝකයේ පාලවිවතාලා වූ අනන්ත පරිමාණ සර්වඥ සම්බුදුරජාණන් වහන්සේලාගේ ආනුභාවයෙන් අනන්ත පිටුණාන් බුද්ධ ගුණාන් භාවයෙන් දෙවියන්ගේ ආරක්ෂාන් දෙවියන්ගේ ආනුභාවයෙන් ප්‍රඥාන්ගේ ආනුභාවයෙන් ඔබට අපට ඒ වගේම යමති ආරක්ෂක කොට්ටාසේ ඒ රාජකාරී හේතන සියලුම දෙනාට ඒ වගේම ආබාධිත මේ නිලධාරීන්ටත් ඒ වගේම සාමාජිකයන්ටත් වැළඳී තිබෙනා වූ රෝග දුක් පීඩා සියල් දුරේ වූත් වේවා නවග්‍රහතු සතුරු මාර්ග බාධක සියල් නිරුද්ධ වන්තේ දුරු වේවා ඒ වගේම ඔබ විසින් කරන්නා වූ රැකී රක්ෂා කටයුතු ආදිය ඒ වගේම ඔබ විසින් කරන්නා වූ මේ සියලුම කටයුතු සාර්ථකත්වයටපත් වේවා ජයග්‍රහණය කිරීමටත් වේවා ඔබ සියලු දෙනාට මෙපින් හේතු වේ නිදුක් නිරෝගී භාවය චිර ජීවනයේ සේ ශාන්ති උදා වේවා ඒ වගේම ඔබගේ පවුල ඔබ අප සියලු දෙනාම දෙවියන් විසින් ආරක්ෂා කර දෙත්වා ඒ වගේම ඔබගේ පවුල්වල ඉගෙන ගන්නා වූ දූපුතුන් කරන්නා වූ අධ්‍යාපන කටයුතු සාර්ථකත්වයටපත් වේවා ජයග්‍රහණය කිරීමටත් වේවා ඔබට අපට මේ වික්කමට සහභාගී වූ අද හිත දීල සහභාගී සාදුකාරදී ඔබ සියලු දෙනාට මෙතන නැතෝ වික්කම ගැන පසුව පෙර වර්ණනා කරන සියලු දෙනාට වික්කමට සාදුකාර දීල සහභාගී වූ සියලු දෙනාටම ඒ වගේම මනෝ වසන්නා වූ මිනිසුන්ට දිවුරෝ වසන්නා වූ දෙවියන් අන්තත් ඒ වගේම අපට සියලු දෙනාටම පෙරදිග අපරදිග ඒ වගේම බඩේ නැගෙනහිර දකුණු උතුර කියන මේ සතර දිසාවේ මේ ලෝක ධාතු වලව සංනා වූ සියලු සත්‍යයන්ට වැඩව සංනා වූ භික්ෂුන් වහන්සේලාට සිටිනා වූ සියලු සත්‍යයන්ට ඔබට අපට අද දින මේ කරත්තේ තුනා වූ රැස්ක කරලා රැස්කර ගත්තා වූ සියලු කුසල ස්කන්ධයේ සියලු කුසල සමූහය මතු අනාගතයේ නිවන් දැකීම පිණිස මෙතෙන් හේතු වාසනා වේවා කියලා සාදු කියන්නේ ඒ වගේම විශේෂයෙන් ආරක්ෂක කොට්ටා දින නිලධාරීන් නිලධාරියන්ගේ ආධ්‍යාත්මික වර්ධනය සිදු කර ගැනීමටද පින්කමේ මේ ලැබුවා වූ කුසල ස්කන්ධය උපහාරයක්ම වේවා ආධ්‍යාත්මික වර්ධනය ඔබ සියලු දෙනාටම තමන් විසින් ඒ දිනු කරගනු යුතු දෙයක් ආධ්‍යාත්මික වර්ධනය කියන්නේ මේකට මම හිතන්නේ භාවනාවක් හරි මොකක් හරි දාන දීපුවා කරා මොකක් හරි භාවනාවක් ආදාළ භාවනා දිනනවා මොකක් හරි භාවනාවක් දැන් මන ආධ්‍යාත්මික වල ආශ්‍රය හොඳටම ගැළපෙනවා භාවනාවක් අපරාධනේ පිටකමට තිබ්බා හොඳට භාවනාවක් දාන දීපුවා ඉතින් ඔබ සියලු දෙනා මේ විදිහින් ඉතාමත් ඉහළ ආකාරයට මේ පිටකම කරා ඔබ සියලු දෙනා විසින් ඉතාමත් ප්‍රණීතව මේවා හරියට අදගත් කරලා ඔබගේ රාජකාරී අතරමඟ නවත්තලා ඒ රාජකාරී කාලය මේ වෙනුවෙන් පින්කම් ඔබ සියලු දෙනාම අපගත වෙලා මේ පින්කම් කිරීමට සහභාගී වුණා. ඉතින් මේ සියලු දෙනාට මෙපින් හේතු වේවා. මෙපින් වාසනා වේවා. ඔබට අපට සියලු දෙනාට මේ රැස් කරගත් පින් නිවන් පිණිසම හේතු වාසනා වේවා කියලා සාදු කියන්න ඔබ සියලු දෙනාම කොහොමම වැඩ ගන්න ආශිර්වාද කරන්න. අභිවාදන සීලස නිච්ඡං වද්දා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්තු ආයුවන් නෝ සුඛබ්බල ආරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්තේ නෙවච අතෝ නිබ්බාන සම්පත්තේ ඉමිනාතේ සමිච්ඡතු අපගේ ඉතාමත් අනුකම්පාවෙන් අනුත්‍යාර ශෝකාශක පරිසේම
Ini utama pinjaman dari ini, bersilang dengan ia dapat mengubah wibawa.